समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ විවට්ටති පින්වත්නි භාග්‍යවත් අරියත් අසම සමදිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නය ආනන්ද මහරහතන් වහන්සේ විසින් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ අප්‍රමාද වර්ගයේ ලා තබා තිබෙනවා. ඒ ස්ථානයෙන් තමයි අද අපි මේ ගාථා රත්නය සොයාගත්තේ. कोई स्थान धम्म पदे अप्रमाद देवनी वर्गे देवनी कथा वस्तु बुद्धरजानन वहांसे की धर्मे अहन्न ओने किलतमै अपिट में आराधना करलती एन भाग्यतुन्नासे वदाल धम्म पदे अपट श्रवणे करगान लबेवा देशना करन सेक्वा किला कुमार मात्य देहत्वाट्य गुद्दीला पुनुत्तियन उक्कमतियती पूजकला ඒ පූජකල ආරාධනා කළේ මේ රැස්ව සිටින සීල දනාට ධර්ම දානයක් ලබා දෙන සීක්වා කියලා. ඒ සඳහා මූලික සම්පූර්ණ දායකත්වය දරලා තියෙනවා මූල්‍යමය දායකත්වය විදේශගතව සිටින මේ මහත්මාගේ මෑණියන් ULD රෝහිණි උපාසිකාව. ඒ උපාසිකාවට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සජීවීව ඒ අම්මත් සම්බන්ධ වෙලා තියෙනවා. එමන හැමෝටම සතුටු වෙන්න පුළුවන් වෙලාවක් ජීවිතේ හැමදාම මෙවැනි පින්කම් කරගෙන ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මෙවැනි දාන පින්කම් කරනකොට විශාල ධනයක් වියදම් කරනවා. ඒ නිසා ධනය රැස් කරගත්තොත් රැස්ලා තිබුණොත් කලාතුරකින් තමයි අපේ ජීවිතේ මෙවැනි පින්කම් කරගෙන ලැබෙන්නේ. විශේෂයෙන් අද මේ රාත්‍රියේ බොහෝ දෙනෙකුට මම හිතන්නේ ආහාර ලබා දෙනවා ඒකත් දානයක්. ඒකත් විශාල වියදමක්. හෙට දහවල් මහා සංඝරත්නය වෙනුවෙන් ස්වාමින් වහන්සේලාට දාණය පූජ කරනවා. ඊටත් වඩා පැමිණෙන පිරිසට ආහාර දෙනවා. ඉතින් මේකෙදි තමයි වියදම් දරන්න තියෙන්නේ. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේට වියදමක් නැහැ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නිරාමිස අදහසින්. නිවන් සුව පතා. කාට නිවන් සුව පතාද? මට නිවන් සුව පතා. මේ මට අන කියන කෙනාට අවශේෂ භාගයේ දෙවෙනි කොටස ඉතින් කවුරු හරි කෙනෙක් බණ හරියට ඇහුවොත් එයාටත් නිවන් දකින්න ලැබේවා කියලා අපිට පොඩි ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ. ඒක මම ලොකුවට කියන්නේ නැහැ. මොකද මට විශ්වාස නැහැ. මට මා විශ්වාසය මට අනුන්ව විශ්වාස නැහැ. ඔය වාඩිලා හිටියට උතනින් එහාට ගියාට පස්සේ අපිට දකින්න බෑනේ ඔය කට්ටිය කොහොමද ජීවත් වෙන්නේ කියලා. එහෙම නේද? දැන් සුදු ඇඳගෙන ඔලුව වනවන ඉන්නවා. නමුත් මේ පැයෙන් පස්සේ මොන වගේ ජීවිතාවක්ද ගෙවන්නේ කියලා කුමාර මහත්තයම දන්නව ඇති. ඔයයි ගමේ කට්ටියනේ මම දන්නේ. ඒ නිසා දේශනාවක් කරනකොට අපි බලාපොරොත්තු වෙන කාරණා දෙක තුනක්. පළවෙනි එක තමයි මේ මොහොතේ පින් රැස් කරගන්න. පළවෙනි එක මොකද්ද? මේ මොහොතේ පින් රැස් කරගන්න. දෙවෙනි එක ජීවිතේ හදාගන්න. ඒක තමයි දෙකට තියෙන්නේ. ඒක තමයි අර විශ්වාස නැහැ කිව්වේ. පළවෙනි එක විශ්වාසයි. මොකද කොහොමත් වාඩි වෙලා ඉන්නේ, මාත් මෙතන ඉන්නේ, ඔබත් මෙතන ඉන්නේ, අපි දෙගොල්ලෝ මෙතන ඉන්නේ, අපිට පේනවා.
දැන් කොහොමත් පින් රැස් වෙයි කියලා හිතෙනවා. අයි ඇහෙනවනේ කියන එක. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? වාඩි වෙලා පාරු පදින්නද? මොනවත් නැහැනේ. අහන් ඉන්න තියෙන්නේ. කන් දෙක යොමු කරලා අහගෙන හිටියා. දේශකයන් වහන්සේ ඇතේ ලොකු වැඩක් තියෙන උන්වහන්සේට තියෙනවා පරචිත්ත විජාන ඥානෙ බහල කරගත යුතු වෙනවා. මේ මිනිස්සු මොනවා හිතනවා දන්නේ නැහැ. ඒව ටික බලන්න ඕනේ. මන් නම් බලන්නේ මූණ බලලා. දැන් දෙක පාට පරචිත්ත විජාන ඥානෙ බහල කරන්න අමාරුයි. ඒකට අපි මේ ධානා වඩන්න ඕනේ. ඊට පස්සේ කසින වඩන්න ඕනේ. ඊට පස්සේ අභිඥා ලබන්න ඕනේ. ඉතින් අවුරුදු 18ක් විතර බණ කියලා මට ඒක තියෙනවා වගේ ටිකක්. එහෙම දැනෙනවා මට. කට්ටිය දැක්කම මෙයාලට මේ මොනවද කියා දෙන්න ඕනේ කියලා. ඒකට උදව්වකුත් මට ලැබුණා. ඒක අපි වෙනම කියමු කියන්න හොඳ නැහැ කවුද කියලා. ඒතර බෙල්ලෙන් අල්ල ගන්න මෙහෙම තියනයි කියලා. ඒතර මට සැටලයිට් තියෙනවා. ඒව හරහා දැනගන්න පුළුවන් මොන වගේ බණක්ද අද කියන්න ඕන. විශේෂයෙන් මේ ගාතාව තෝරගත්තේ නිරවස්සල බෝඩ් අල්ලගෙන පාරවල් ගානේ රස්තියාදු වෙනවා තෙමෙනවා වැස්සේ. හැබැයි කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට. මොකද නොදැනෙන්නේ යාලා ඉන්නේ සැපේ. එතකොට මිනිස්සෙක් වශයෙන් අපි රටක් වශයෙන් දියුණු වෙන්න මෙන්න මේ බෝඩ් එක ඇල්ලුවා නම් ඇති. මේ ගාතාව ලියලා මේකේ තේරුම ලියලා ගිහිල්ලා පෙන්නන්න රට වැසියන්. ඒකෙන් පේනවා බුද්ධ දේශනාව අපි අරගන්නේ. අපි අරගන්නේ කොහේවත් නැති කුණු වර්ප. ඒව කිව්වා කියලා. දැන් ගෝට ගෝ හෝම් කියලා නිකන් ඉංග්‍රීසිනේ. ඒක කිව්වා කියලා සිතක් වෙන්නේ නැහැ. එයා ගෙදර ගියා කියලා අපිට කන්න ලැබෙන්නේ නැහැ නේ. කොහොම කරද්ද කන්න ලැබෙන උට්ටානවතු උත්සාහයෙන් වැඩ කරන්න ඕන. හැමෝම එයාට තරම් බෑ. සතිමත්ව සිහිය තියෙන්න ඕන. සතිමත් වෙන්න ඕන. සුචිකම් මස්ස පිරිසිදු වැඩ කරන්න ඕන. ඒක නැහැ. මේ වෙනකොට ඒක නැහැ. පිරිසිදු නැහැ. නිසම්ම කාරණ නුවණින් සොයා බලා කටයුතු කරන මෙහෙම කරොත් කොහොම වෙයිද එහෙම කරොත් කොහොම අන්න එහෙම දැක්මක් තියෙනවා. ඒ දැක්ම නැහැ කියලා නේ කියන්නේ නේද? දැන් කරන්ට් එක කපන්නේ නැහැ නේ හෙට ඉඳන්. දැන් දැක්මන් ආවා. ඔය කට්ටිය පාරට බැහැපු නිසා තමයි ඒක අඩුවේ. නැත්තම් තව කපනවා. සමහර තෙලුත් තේ. ඒවත් ඒ කමන්නේ නැහැ නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. අපි කෑ ගහපු එකේ අර්ථයක් වශයෙන් අර හංගපු ඒවා ටිකක් හරි එළියට එනවා. අංගපෝති අනේ එළියට එනවා. ඒක තමයි දැන් වෙච්ච දේ. හැබැයි මේ දේශනාව හරියට ගත්තනම් දැන් අත්ත වශයෙන්ම දුකයි කියන්න ලංකාවේ කට්ටිය මේක නොගත්තට යුරෝපිකයෝ හරියටම මේක අරන් තියෙනවා. යුරෝපා රටවල දියුණුව කියන්නේ එයාලා උට්ටානවතුනේ උත්සාහවත්. අනිත් ඒවා අනුන්ගේ හොයන්නේ ප්‍රධානම නීතිය. දැන් අපේ ලංකාවේ වැඩියෙන්ම හොයන්නේ මොනවද? අනුන්ගේවා. දායකයෝ හාමුදුරුව හදන්න යනවා. හාමුදුරුව දායකයෝ හදන්න යනවා. කෙනෙක්ව හැදෙන්නේ දෙගොල්ලම අනාත වෙනවා. මං කිය අපේ පැත්තේ. ඊට පස්සේ අල්ලපු ගවල් වලට නෙවෙයි දැස යොමු කරන් ඉන්නේ ගමේ. පේන්න මේ පැත්ත නම් ඒ පැත්ත තමයි බලන්න අපි පුරුදු වෙලා ඉන්නේ. අපේ පැත්ත බලන්නේ නැති බව. ඒක තමයි පළවෙනිම හේතුව අපි පිරිහෙන්න. ඒ කියන්නේ අපිට දියුණු වෙන්න තියෙන කාලේ අපි යොදවන අනුන්ගේ විපත වෙනුවෙන්. අනුන්ට වද දෙන්න. අනුන්ට කතා හදන්න. යොදවන. දැන් මේ ලින් නැති නිසා ලින්ද ළඟ සංගමේ නැහැ. අපොත් අපේ ගම්වල තිබුණා. ඒක ලිඳට ගියොත් පැයකටවත් එන්නේ කුණුව තුලන ගමන් ගමේම ආයේ කුණුත් හොදලා තමයි එන්නේ. එහෙම තියෙනවා. අර පිට අතුල්ලන එකෙන් තව එක්කෙනෙක් නැමෙනකොට අනිත් එක්කෙනා අතුල්ලන සාමාන්‍ය. එහෙම තමයි තියෙන්නේ. දැන් කොහොමද දන්නේ? ඉස්සර එහෙම අපි ඇතිල්ලුවේ. අපි ඇලේ නෑවේ. ඇලේ නානකොට අපේ නැන්දලම මම දැකලා දිනන අතුල්ල ගන්න අය. කොල්ලොන්ගේ අතුල්ල ගන්න එකෙක් නෑ. එක එක්කත් එන්නේ නෑ නේද? ඇලේ නාලකොට එම වෙනවා. ඉතින් අපි නාන්නේ ඉස්සරහින්. ගෑනු ළමයි නාන්නේ පස්සෙන්. අපි තා පොඩි වැඩකුත් කරන්නේ කවුරුද දන්නේ නැහැ. වතුර ඇතුළේ කරන්නේ. හරි. ඒක දන්න ඇලවල නාපු කට්ටිය සහ වැව්වල නාපු කට්ටිය විතරක් දන්නවා ඇති. හඳයි සාදුකාරයක් දෙන්නේ ඒකට අපි කරපු වැඩේට. පිංගල වැටෙන වැඩක් නෙවෙයි අපි. වතුර සීතල නම් රත් කරලා දෙනවා. ඒක තමයි කරන්නේ. හරිද? දැන් තේරුණා. හරි. මෙහෙ ඇලවල නැණි දන්නේ නැහැ මේ අම්මලා. දැන් බලගෙන මොකද්ද මේ කියන්නේ කියලා. හරි. දැන් එතකොට එහෙම தத்துவයක් තමයි අපිට තියෙන්නේ. අපිට තියෙන එහෙම தத்துவයක්. දැන් මම මෙල්බන් වලේම ගිහින් හිටපු නිසා දන්නවා. ඒ මිනිස්සු මේ තාප්පෙට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. කවුද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. හොයන්නෙත් නැහැ. වැඩකුත් නැහැ. තමන්ගේ රාජකාරි රුදේ යනවා, රැවෙලා ගෙදර එනවා, එයාලා කනව බොනවා නිදා ගන්නවා. අර හොයන්න වෙලාවක් නැහැ. ඒ වැඩ වැඩි. අපිට වැඩ නැහැ නේ. ජොබ් නැහැ නේ. අපි හොය හොය ඉන්නවා. කැලෑ පත්‍රක ගහ
රජයට බැන බැන ඉන්න. ඒක නෙවෙයි කළ යුත්තේ මෙතන ලස්සනටම භාග්‍යතුන් වහන්සේ කියන උට්ටානවතු ඉස්සෙල් උත්සාහ කරන්න මොකක් හරි වැඩ පිළිල මැටි කපන්න නැත්නම් පැදුරු වියන්න අපේ ආනන්දලා පොල්ලතු විව්වා ඒ කාලේ. පොල්ලත් වැටුනම ගිහිල්ලා දුවල ගිහිල්ලා හුලං ඇවිල්ලා වියනවා. මොකද මොකක් හරි කරන්න ඕනනේ වැඩක් නැත්තම්. ඒව කරා පැදුරුත් විව්වා. ආචිලේ මට මතකයි. ඊට පස්සේ බට තියෙනවා නම් බට වලින් අර භාජන හදනවා. වට්ටි වියන්න පුළුවන්. ඉතින් මොනවා හරි කරන්න ඕනේ තියෙන දේින්. දැන් අපේට භූමිය තියෙනවා අපි වවන්න ඕන. අපේ භූමිය අපි වවලා දෙනවා මිරිස්. මොකද අනිත්‍යව වවන්න ආසයි වැව්වට අපිට කන්න වෙන්නේ නැහැ. රිලව් කනවා අලි කනවා. ඒ නිසා ඒව වවන්නේ මිරිස් පාත්තියක් දැන් තියෙනවා අපිට. ඉතින් ඒ නිසා අපිත් යෝජනා කරන්න ඔබට රටට බැන බැනින් නැතුව මල් පෝච්චි කරි තැලයක් හිටවන්න. එතකොට එක වේලක් හරි එක කාලා ඉන්න පුළුවන් වෙයි. නැත්තම් කන්න නැතුව මැරෙනවා කියලා දැන් කියන්නේ. එතකොට අඳුරට සාප කරන්නේ නැතුව අපි කියන පහනක් දල්වන්න. එක පහනක් හරි දල්ව ගන්න. දැන් අඳුර හිටපු කාලයන් පහ වුණේ මාසයක් විතර මම හිතන්නේ අපේ පැය 10ක් විතර විදුලිය නැතුව අපි හිටියා. ෆෑන් එක නැතුව අමාරුවෙන් ඒක තමයි එළියට බැස්සෙම. ෆෑන් නැහැයි ළමයි අඬනවායි ඔය මම දැන් එහෙම කතා කිව්වා. දැන් එහෙනම් මේ බැහැපු එකේ පවර් එක ඇති. ඒක ඉවරයි දැන්. ඒක ඉවරයි ඒක කරන්න පුළුවන් උපරිම දේ තමයි අපිට ලයිට් ලැබිච්ච එක. දැන් කරන්ට් එක හිටියනම් තියනවා කියලා ආරංචි. එතකොට අන්න සතුටුයි. දැන් සාදු කියන්න ඕනේ වට. ඇයි අපි කෑ ගහපු නිසා නේ දුන්නේ. නේ. තවස් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න කියලා මමත් කියනවා. ඒ එහෙම තමයි කියන්නේ. එතකොට මේ පුදුම විදියට අර දියුණුවේ මං දන්නේ නැති කම නිසා නිදාණයක් උඩ ඉඳගෙන හිඟා කනවා. දැන් මම හයිවේ එකේ යනකම් බල බලාවි කොහෙවත් නැහැ ඉස්තන. හැමතැනම තනකොළ ගහක් හරි තියෙනවා. කොළම කොළ පාටයි. පුදුම ලස්සනයි. කොයිතරම් ව්‍යාපෘති කරන්න පුළුවන්ද කරනවනම් මේ භූමියේ මේ පොළවේ. රත්තරන් පොළවක් තියෙනවා. එහෙනම් මේක දන්නවනේ අරාබී ඉන්නයි මෙච්චර මෝඩයි කියලා. ඒ මිනිස්සු සල්ලි වලට ගන්නවා කියලා. මේ පොළව. ඇයි ඒ කාන්තාරේ මේ මිනිස්සු තනකොළ වවනවා. ගස් ඉන්දනවා. දැන් මම දැක්ක ඕමාන් ඩුබායි ගිහිපු වෙලාවේ තියෙනවා බෝගස් තමයි ඉඳන්නේ. ඒවා හැදෙනවා කිරිගස් නිසා. ඒවා හැම පාරකම දිගට තියෙන බෝගස්. වතුරක් දානවා. ඉතින් එහෙම තියෙන එවැනි රට වල්පවා දිනුනු වුණා. ඒකට හේතුව තමයි උට්ටාන සම්පදා. වීරය. ඊළඟට රැකගත් හම්බ කරගද්දී රැක ගන්න ඕනේ කියලා දැන් අපිට කතාවක් තියෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ණයට ඉල්ලන් එනවා. බිලියන ගණන්. එයින් 100ට 90ක් විතර දීලා 10ක් විතර කවුරු හරි හංගනවා. ආරක්ක සම්පදාව නැහැ. ගේන එකත් ඒත් ණයට ගෙනත් තියෙන්නේ පොලී ගෙවන්න ඕනේ. ඒ ඔක්කොම තියද්දී කොටසක් කරගම් කරපු ගමන් ඒක අනිවාර්යෙන් බලපාන. දෙකයි. එතකොට ආරක්ෂා කරගත යුතුයි කියනවා අපි හම්බ කරන ධනය. ඒක කොච්චර ආරක්ෂා කර යුතුද කියනවනම් අපිට ඒක තේරෙන්නේ අද වගේ දවසකට. අද වගේ කාලයකටනේ අපි account වල සල්ලි තිබුණා නම් අපි වෙලපාලි යන්නේ නැහැ නේද? අපිට කොහොම හරි කන්න පුළුවන්. තෙල් 300 වුණත් ගහන්න සල්ලි තිබුණා නම් ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රශ්නේ එන්නේ කාටද? ඒව ගහන්න සල්ලි නැති කට්ටියට. කුලී වැඩ කරන අය. දවසේ වැටුපෙන් ජීවත් වෙන අය. ඒ අය කුණු හරප කිය කිය සාප කර කර තමනුත් දූෂණය වෙමි අනිත් අයත් දූෂණය කරගෙන දූෂ්‍ය කරගෙන තමයි ඔය දවස ගෙවන්නේ. ඇයි කරගන්න දෙයක් නැතිකම ඩෙක්චර පිළිතුර. එතකොට ඒකට කර්මයක් බලපානවා. කෙනෙකුට දෙයක් ලැබෙන්න පින තියෙන්න ඕන. කෙනෙකුට දෙයක් නොලැබෙන්නේ පින මදි නිසා. මොකද්ද හේතුව? ලැබෙන්නේ පින තියෙනකොට. නොලැබෙන්නේ පින මදි නිසා. එතකොට තියෙන කෙනාට නැති එක්කෙනා ඉරිසියා කරොත් ඒක මොකද්ද? කුසල් දකුසල්. ඒකත් අකුසල්. අපිට නැහැ එනම් අනිත් අයටත් නැති වෙන්න ඕනේ. එහෙමයි කියන්නේ. එතකොට ඒකට කියනවා ඉරිසියාව. ඒක ඇති වෙනකොටම අකුසල් රැස් වෙනවා හිතේ. ඊළඟට ක්‍රියාත්මක වෙනවා. වචන කතා කරනවා. ඉතින් මේ හැම එකකින්ම වුණේ අපේ හිත පිරිහුණා. එහෙමනම් මේ දේශනාව දැන් ඔබ අහන්න අහලා ඉතින් රට හදන්න බෑ අපිට. අපි හදෙන්න පුළුවන් විදිය වැඩක් තියෙනවා මෙතන. ඒක කරා. මේ දේශනාවේ අර්ථය මම කෙටියෙන් කිව්වා. දැන් සුචිකම්මස්සකුවේ පිරිසුදුව වැඩ කරන්න ඕනේ පිළිවෙලට. නිසම්ම කාරණාවකුව අර ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා දෙයක් කරද්දි කල්පනා කරන එකට අප්‍රමත්තස්ස. එහෙම වැඩ කරන අප්‍රමාදී කෙනාගේ යස්සස වැඩෙනවා. යස්සස කියන්නේ දියුණුව. ධනෙන් දියුණු වෙන එකත් යස්සසක්.
කීර්ති ഘോഷාවත් යසස ඥාති පිරිවර ලැබෙනක යසස සේවකයෝ ඉන්නකත් යසස ඔය ඔක්කොම යසස එන ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් දායකයෝ වැඩි කර ගැනීමත් යසස එතකොට පුළුවන් සැපට ජීවත් වෙන්න කාටේ ඒ ස්වාමීන් වහන්සේට ඒ කියන්නේ හොඳ ආවාසයක් හදා ගන්න පුළුවන් දැන් මම ඉඳලා වංශලේ සුවිසල් ආවාසයක් තියෙනවා ලස්සනයි දැක්කොත් සිත පැහැදෙනවා ඒ වගේම කවුරු හරි ආවොත් ඉන්න දෙන්න පුළුවන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව වැඩ කරලා තියෙනවා නේ කටයුතු කරලා තියෙනවා දායකයොත් එක හොඳට කතා කරන්නේ නැති වෙහෙසෙන්නේ නැති දැන් මම වගේ කෙනෙක් හිටියොත් හදා ගන්න අමාරුයි මොකද මම වැඩි කතා කරන්නේ හදලා දුන්නොත් ඉන්නම් නැත්තම් මට කරන් දෙන්න නෑ ඒ වගේ මම කල්පනා කරලා ඉතින් හදපු නිසා ඒ වගේ දැන කියලා නැවතුණත් හරි ඉතින් වාසි කම්මැලි නම් ඒක තමයි වෙන්නේ කතා කරන්න කම්මැලි නිසා කොහොම නමුත් ඒ යසස වැඩුණයි කියලා අපිට පේනමකෝ ආවාසයේ ලොකුයි විහාරයේ ලස්සනයි එන මිනිස්සුත් පැහැදෙනවා තව තවත් උපකාර කරනවා ඒකට හේතුණයි භික්ෂුන් වහන්සේගේ උත්සාහය වීරිය පිරිසුදු වැඩපිළිවෙල නුවණින් සලකා කටයුතු කිරීම එතකොට ගිහි කෙනෙක්ගේ උනත් ගෙවල් දොරවල් හදා ගන්නට වාහන ගන්න තව යාළු මිත්‍ර වැඩි වෙන්නට පිරිවර වැඩි වෙන්නට තමන්ගේ යැපෙන පිරිස වැඩි වෙන්නට හේතු වෙනවා මෙන්න මේ කරුණු ටික. එතකොට ඵල තියෙන ගහකනේ වවුල් වුණත් වහන්නේ. වවුල් වහන්නේ නැහැ නේ ගෙඩි නැත්තම්. නේද? යාළු වැඩි වෙන්නේ මොනවද තියනවද? සල්ලි තියනවා. කන්න එනවා බොන්න එනවා නේ ඔක්කොටම එනවා. ඒක ඇත්ත. එතකොට මේ පිරිවර හරි විදියට කළමනාකරණය කරගන්නා අපිට ප්‍රඥාව තියෙනවා. එම නැත්තවෙන්නේ මහදන සිටු පුත්‍රයාගේ 80 කෝටිය වගේ සිටු දියණියගේ 80 කෝටිය වගේ 160 කෝටියම බීලා හුදු ගහලා නාස්ති කරලා අන්තිමට කියලා දෙවුරම් වෙහෙර ඉඟා ගියා. කෝටි 160ක් තිබිච්ච ජෝඩුවක් හිතන්න බෑනේ ඉඟා ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මුල් සමයේ මේ අය ධනෙ රැස් කරා නම් ප්‍රධාන සිටුවරය වෙනවා. මුල් සමයේ ධර්මය ඇහුවා නම් අනාගාමි වෙනවා. දෙවනි කාලේ ධනෙ රැස් කරා නම් දෙවනි සිටුවරය වෙනවා. දෙවනි කාලේ ධර්මය ඇහුවා නම් සකදාගාමි වෙනවා. අන්තිම කාලේ හරි එයාලා අප්‍රමාද වුණා නම් ධනෙ රැස් කරා නම් පරිස්සම් කරා නම් තුන්වෙනි සිටුවරය වෙනවා. ධර්මය ඇසුරුණා නම් සෝවාන් වෙනවා. දැන් ධනයත් නැහැ. ධර්මයත් නැහැ. අර හිදිය හිදිච්ච විලේ කොස්වාලීනියා වගේ තැවි තැවි ඉන්නවා. ඇයි පියාඹන්න අත්අඩු බණ නැහැ. වෙන පොකුණකට යන්නත් බෑ. ඉන්න පොකුණේ මාළුත් නෑ. ඔන්නෝම දේශනාවක් තියෙනවා. අද ඉතින් අද දේශනාව විතර වටින එකක්. මේ දේශනාව කරන්න හේතු වුණේ රජගහනුවර සිද්ධියක්. රාජගහනුවර කියලා කියන්නේ විශේෂයෙන් කඳු පන්ති පහකින් අට වෙච්ච විශාල රාජධානියක්. මේ රාජධානිය රජකම් කළේ බිම්බිසාර මහරජු. එතුමා රාජ්‍ය කරන සමයේ සිටුවරයෙක් හිටියා රජගහ සිටු කියලා. මේ රජගහ සිටුතුමාට පුතෙක් හිටියා. ඒ කාලේ ඒ නගරයේ ඇති වුණා දරුණු ලෙඩක්. ඒක නම් කරන අහිවාතක රෝගය. අහිවාතක රෝගය කියන්නේ සර්පයෙක් දෂ්ට කළා වගේ වාත වේගින් මැරිලා වැටෙනවා. මේක මුලින්ම හැදෙන්නේ මැසි මදුරුවන්ට. පුංචි පුංචි සත්තුන්ට උන් මැරිලා වැටෙනවා. gedara ඉන්න ඔය සුනකෙවුන්ට හරක්ට හැදිලා උනුත් මැරෙනවා. අන්තිමට හැදෙනවා gedara අයිතිකාරයට. එයාට තමයි අන්තිමට හැදෙන්නේ. ඉතින් ඒ උපාසකම්මටයි සිටුතුමාටයි හැදුනා. හැදිලා එයාලා කල්පනා කළා අපි අනිවාර්යෙන් මැරෙනවා. ගෙඩේ හැදුනනේ දැන්. පුතාට කතා කරලා කිව්වා පුතේ අපි මේකේ මැරෙනවා. බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි බිත්තිය කඩාගෙන යන්න ඕන. ඉතින් එහෙම කරන්නේ කොහොම පුතත් අන්නලා දොරලා ඉතින් යන්න ලෑස්ති වුණා. ඊට කලින් 40 කෝඩියක් ධනෙ වලදාපු තැන කිව්වා. ඒක නිදානයක් කියලා අපි කියන්නේ සාමාන්‍ය සිටුවරුන්ගේ ධනෙ තියලා තියෙන පොළොව යට. සතුරුන්ගෙන් බේර ගන්න. එතන තහගෙන සනිටුවාන් කරගෙන මේ තරුණ පුත්‍රයා බිත්තිය කඩාගෙන එළියට පැනලා ජීවිතේ බේරගෙන ගියා කඳුකරයට. කඳුකරේ ජීවත් වෙලා තියෙන අවුරුදු 12. එතකොට අපි හිතමු අවුරුදු 16 ගියා නම් දැන් කී 28යි. එයා ආයෙනවා ඇවිල්ලා බලනකොට ගේ තිබිච්ච තැන තියනගේ සල්ලි බැලුව සල්ලිත් තියෙනවා. හැබැයි ආ බුද්ධිමත් හොඳ ප්‍රඥාවන්ත දරුවෙක්. එයා කල්පනා කළා මං මේ ගෙදරින් යනකොට රැවුල වැවිලත් නැහැ 16 වගේ තමයි ඇත්තටම 16ව 14 වගේ ඇති නේ රැවුල නැහැ නේ දැලි රැවුලවත් නැහැ දැන් රැවුල වැවිලා
දැන් මං අඳුරගන්න මේ මිනිස්සුන්ටත් බෑ මට මේ මිනිස්සු අඳුරගන්න බෑ ඇවිල් එකපාරට කෝටි ගණන් ගොඩ දාලා වැඩ කරන්න ගියොත් රජතුමා මාව අල්ලන්නේයි නිදාණයක් ගොඩ අරන් ඒ නිසා මම ටිකක් ඉවසන්න ඕනේ කියලා අර කඩමාළු වැඳගෙනම ගියා වැඩක් හොයන්න දැන් හිතන්න මේ බැල මෙහෙවර කරන්න යන්නේ කොච්චර සල්ලි තියෙන කෙනෙක්ද කෝටි 40 අපේ සල්ලි නෙවෙයි කහවණු රන් කහවණු වලින්ම කෝටි 40 දැන් තිබුණා නම් මැරි පණයයි නෑ ඒව කරේ නෑ ඒව පෙන්වන්න ගියේ නෑ මොකුත් නෑ ඒව එහෙම තිබුණා වේ කියලා තමන්ගේ වැඩේ කරන්න එයා පාරට බැස්සා දැන් පාරට බැහැලා ගිහිල්ලා අහගෙන යනවා කුලී වැඩ ඒ නගරේ ඉන්න කුලී වැඩ කරන්නන්ගේ සංගමය මොකද සංගමේ නම කුලී වැඩ කරුවන්ගේ සංගමය ඒ සංගමේ හන්දි ඉන්නකොට ගෝ මල්ලි එන්න කො වෙන්න ඕන කියලා මොකෝ මේ අනේ අයියේ රස්සාවක් කොහෙන් හරි උඹට දෙන්නම් රස්සාව මොකද්ද රස්සාව මේ ගෙවල් පේලියේ ඉන්නේ ඔක්කොම කුලී වැඩ කරන කට්ටිය උඹට තියෙන්නේ උදේ පාන්දර දෙකට විතර නැගිටලා දෙකට ඇයි හැම ගෙදරට යන්නත් ගෙවල් ගානේ ගිහිල්ලා නැගිටවා ഘോഷා කරන්න කොහොමද ഘോഷා කරන්න ඕන තනකොළ කපන අයට ഘോഷ කරන තනකොළ කපන්න යමල්ලා හරිද දර කපන යන කුලී කරුවෝ ඉන්නෝනේ දර කපන්න යන්න කියලා කෑ ගන්නවා කෑම වියන්න යන අම්මලා ඉන්නෝනේ කුලියට එයාලට කෑම වියන්න කියනවා ওই විදියට පණිවිඩ කරුවොන්ට පණිවිඩ කියන්න යන්න කියලා උදේම නැගිට පියව් වැඩට ඵලයව් කියලා වගේ තමයි කියන්නේ හයියෙන් කියනවා එළාම් එක වගේ දැන් මෙයා තමයි මිනිස්සුන් වැඩ කරුවන් ඇහැරවන කෙනා දැන් පළවෙනි දවසේ මෙයා කෑ ගහගෙන යනකොට බිම්බිසාර එතුමත් ඇහැරුණා දෙවෙනි දවසේ කෑ ගන්නට කිව්වා ඔය ඒකාන්තයෙන් ධනපතියෙක් ඇයි එහෙම කියන්නේ කොහොමද එතුමාට ශාස්ත්‍රයක් තිබලා තියෙන බිම්බිසාර එතුමාට යම් කිසි එරදියක් වගේ එකක් ඒක කෙනෙක් හඬ අහලා එයාගේ තත්ත කියන්න දැන් මං කිය මට මූණ බලලා ටිකක් ඔය හිතා ගන්න පුළුවන් වගේ එක මූණ නාලු වෙනකොට බන හොඳ නෑ වගේ තේරෙනවා මූණ කිනා වෙනකොට දැන් බය වෙලා වගේ තාම ඉන්නේ මේ මොනවා වේද කියලා කොහම කෑම කීයට දෙන්න දන්නේ නැන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ මේ එහෙම පුළුවන් බලා ගන්න දැන් මගේ විද්‍යාව එකයි මම ඇස් හරි මගදී ඇස් හරි ඉන්නේ එකයි මේ බලනවා මූණ බලා ශාස්ත්‍ර කියනු ලැබේ දැන් තියෙන රාග සිතද ද්වේෂ සිත මොහ සිත ගොඩක්ම තියෙන මොහ සිත තමයි අපේ බනහන හැම ගොඩක් කරේ තියෙන මොහ සිත අනිත් ඒවා නෑ එමනම් මේ කියන රයිතුමාට ප්‍රඥාව තිබුණා හඬහල කියන දිලින්දෙද්ද ධනපතියෙද්ද කුලවන්තයෙද්ද කුලහීනෙද්ද වගේ ඔබ තමයි කියන්න පුළුවන් ඉතින් හඬින් කිව්වා මේ හඬ දිනගෙන පුදුම පෞරුෂයක් තියෙන කෙනෙක් හොඳ අම්මා තාත්තගේ දරුවෝ ඒකයි මේ කියන්නේ කුලවන්තයෝ අඳුර ගන්න පුළුවන්නේ ඒක අර ගමන් කරද්දී අඳුර ගන්න පුළුවන් තන කතා කරද්දී අඳුර ගන්න පුළුවන් වැඩක් කරද්දී අඳුර ගන්න පුළුවන් කවුද කුලවන්තයා කවුද කුලහීනයා ඒවිත අතීතින් යන ශාස්ත්‍රය මේක දිගන හඬ අහලා ශාස්ත්‍ර කියනවා කියලා හඬින් කියන එක. දැන් දෙවෙනි දවසේ කොහොම ආයේ ගිහින් බැලුවා ඒත් එච්චරයි උත්තරේ. අර දාසිර තේරුන්නේ නැහැ ඒක. තුන්වෙනි දවසේ ආයේ දැඩිව කිව්වා. ඊට පස්සේ ගොරයි තුම අපි කියන ගාන්නේ නැහනේ. එහෙනම් කහවණු 1000ක් දෙන්න මායි මගේ කෙල්ලයි ගිහිල්ලා ඔක පරික්ෂා කරන් එන්න. හොඳ කතා. අහලා තියෙද්දන්. ලස්සනයි කතා. ඉතුරු ටික දැන් උඩම රසවත්. දැන් මේ කෙල්ල යන්නේ මොකටද කියලා අපිට පොඩි ඉවක් තියෙන්න ඕන. තරුණ කෙල්ලෙක් මෙයන්නේ අම්මා ටික වයසයි ඉතින් අර තීරණේ මායන් කියලා જાතියක් කාන්තාවන්ට උපතින්ම ලැබෙන්නේ ඒ කියන්නේ දැන් අලින්ට දල ලැබෙනවා නේද දල කියන්නේ දිග දල හොඬ වැල ලැබෙනවා ජීවත් වෙන සර්පයන්ට දෂ්ට කරන්න මොකද දත් දත් දල කියලා දත් ලැබෙනවා ඉත්තෑවට හිත කූරු ලැබෙනවා එයාට තරහා ගියොත් ගස්සලා දානවා අපි ඇඟ හැමතැනම වදිනවා ආයුධනේ කබල්ලෑවට එයාට ගුහාවක් ලැබෙනවා ඉබ්බට කාන්තාවන්ට 64 මායා අර ඒකයි නේද අපි තමයි පහත් කරන්න කියන්නේ එයාගේ ජීවිකාව පවත්වන්න පුළුවන් වෙන හොඳට මායන් තිබුණොත් විතරයි අවංක වෙන්නම ගියොත් බෑ මායන් වෙන්න දෙනවා නේ දැන් සමහර අය මායන් වෙනවා ඔළුව කරකවනවා වැටෙනවා ඒ මායන් වෙනයි මේ මායන් වෙනයි මේකට කියන්නේ 64 හරි 64 මායන් කියලා දෙන්න යන්නේ මේ වෙලාවේ එතකොට උපාසකම්මල තරහ වෙනවා ඒක නිසා
ඒවා පොතේ තියෙන ඕනනම් කියව ගන්න. සහ දවසක් ඉදර මට ගෙදර ගින්න දුන්නොත් මම ටිකක් පෙන්නන්නම්. ඒ ඉන්න කට්ටියගේ මොනවද මේ මායම් කියන්නේ කියලා. දැක්කොත් කියන්න පුළුවන්. හන්දේ? එතකොට මේ උපාසිකාව නැත්තම් මේ ආච්චි නැත්තම් අම්මණ්ඩි කියමුකෝ. අම්මණ්ඩි. දුවයි. බැස්සා පාරට. මොනව ඇඳගෙන කඩ මාළු ඇඳගෙන. කහවණු දින අතේ 1000 කංගගෙන. ඉනේ ගහගත 1000 ගියා. ඊළඟ අර පාරටම ගියා. ගෙදර ඉස්සරහා ගෙදරට ගිහිල්ලා ආච්චි කෙනෙක් හිටියා. ආච්චි ගාව ආච්චි අපි මේ ගමනක් ගිහිල්ලා එන ගම අපිට මටයි දුවට යන්න තරක් නැහැ නවත්ත ගන්න බලනකොට ඒ ගෙදර පොඩි ගෑක් තුන් හතර දෙනෙම ඉන්නවා ළමයි. කොහේද උඹට පේන්නේ නැද්ද දරුවෝ මේ ගෙදර ළමයි පිරිලා. මේක ඉන්න විදියක් නැහැ. අන්න ඉස්සරහා ගෙදර නම් කොල්ලෙක් ඉන්නවා කවුරුත් නැහැ උඹලා නවත්ත ගන්න පුළුවන් කියලා. ගියා. ඊළඟ මොකද ආ මෙහෙරන් නවත්ත ගන්නෑ. එයා ප්‍රඥාවන්ත නිසා කලින් කැමති වුණේ නැහැ. පස්සෙන් තරව දැඩිව කිව්වා අනේ අපිට යන්න දැනක් නැහැ පුතේ අපිට පිට වෙන්න හා හා එහෙනම් දවසකට දෙකකට ඉන්නවා කියලා කිව්වා. දැන් මනාපෙකුත් නැහැ ලොකුවට. පළවෙනි දවසේ රැය ගත කරලා උදේ වැරට යනවනේ. වැරට ගිය උදේ පාන්දරනේ. ආයි දවල්ට මෙයා කැලේට යනවා. මම දැන් දර කපන්න හරි මෝඩට තමයි යන්නේ සාමාන්‍යයෙන්. මම ඒක සඳහන් වෙලා නැහැ. එහෙම වෙන්න ඇති. නැත්නම් නිකන් කැලේ යන්නේ නැහනේ. යනකොට මේ අම්මා කියනවා පුතේ උඹ එනකොට මට බත් හදලා දියන්න පුළුවන්. ඔය හාල් තුන පහ ටිකක් දීලා ගියොත්. කොහේ නෑ ඒවොන්නේ. සාමාන්‍යයෙන් ගණන් ගන්න නෑනේ ඔය පිට ගෙදරකින් පිට ඇවිල්ලා ආගන්තුක දන්නේ නෑ දැන් මෙන්න මෙයා බත් යන හදන්න යනවා දැන්. ඒ කියන්නේ යන්න පාට නෑනේ. යන්න පාට නෑ වගේ. දවස් දෙකයි ඉන්න දුන්නේ. දැන් බත් අම්බන්න හදනවා. ඒ තරහින් කිව්ව ඕන්නේ නෑ කියලා. ඊපස්සේ ආයෙ කියනවා නෑ අනේ හදලා දෙන්නම් දෙන්නම් කිව්වා. වදේනේ. හාල් ටිකක් ඔය තුන පහ ටිකක් ගෙනත් දුන්නා. ඉතින් මේ දරුවා ගියාට පස්සේ මේ අම්මා කඩේ ගිහිල්ලා තමන්ගේ සල්ලි වලින් වලන් ගෙනාවා. හොඳ හාල් ගෙනාවා. තුන පහ හොඳ උසස් සේව ගෙනාවා. රජතුමාට හදන වගේ කෑම හැදුවා. දැන් මොකෙන්ද අල්ලගන්න යන්නේ ඉස්සෙල්ලා? කෑමෙන්. ආ රස තුෂ්ණා. දැන් හොඳට ගෑනු ළමයට හොඳට වියන්න පුළුවන් කියන්නේ සමහරට පිරිමියෙක් අහු වෙන්න පුළුවන් ඒකටත්. දැන් අපේ ගමේ ඉන්න එක මාතේ යමල ඒ අම්මා කෙට්ටුයි මිටි ලොකු ලස්සන ගුණනේ හැබැයි කසාද බැන්දේ කියලා හෝ මේ ගෑනිට රහට වියන්න පුළුවන්. ඒ බෝඩි මේ හිටිය අයිතිකාරයක දූමේ. එයා තමයි කෑම හැදුවේ අන්තිමට එයාව එක්කගෙනම ආන්න බලන්න. පළවෙනි වැඩේ මොකක්ද? කෑම හැදුවා. දැන් ඇවිල්ලා කෑවට පස්සේ මෙයාටත් රස දැනුණා. තනියෙන් වියන් කෑම. කොහොම දවස් දෙක තුනක් වියලා දැන් ඉතින් යන්න අදහසකුත් නැහැ. කල දවස ගෙවිල යන හොඳට දැන් මෙයාලා කෑමත් රසයි කතා බහත් වෙලා අර නංගිත් එක්ක අයියත් චාලු වුණා අම්මත් එක්ක චාලු වුණා දැන් ඉතින් කිසි වෙනසක් නැහැ එක ගෙදර ඥාති වගේ එකට ඉන්නේ. ඒ අතරේ අම්මා දෙවැනි පියවර තැබුවා. ඒ තමයි මෙයා නිදාගන්නේ ලනු ඇඳේ. අපි දැන් බූරු ඇඳ දැකලා ඇති කට්ටිය සමහර අය දැකලා ඇති අර ගෝණියක් දාලා හදපු ඇඳක් තියෙනවා. ලනු ඇඳවලුත් ඉස්සර තිබුණා. ඒ ලනු වියලා තියෙන්නේ. මේ අම්මා පිහියක් කරන් ලනු පොටවල් දෙක තුනක් කැපුවා. දවල් රෑවිල නිදා ගන්න එනකොට ලනු කඩ වැටෙනවා. එතකොට දැන් බයින මොකද්ද මේ කරලා තියෙන්නේ කිව්වා නෑ මේ පොඩි කොල්ලෝ ඇවිල්ලා දවල්ට පනිනවා ඇඳුවට. ඇඳ කැටලා කවුද කැපුවේ? අම්මණ්ඩි කැපුවේ. දැන් දෙවෙනි මාය මොකද දන්නේ නැහැ. තාම තේරෙන්නේ නැ මොනවයි මොන වේද දන්නේ ඇඳ කඩ වැටලා මැරෙයිද දන්නේ නැහැ. ඔව් දෙවෙනි දවසෙත් ආයි කැපුවා. දැන් පළවෙනි දවසේ නිදාගත්තේ කොහොමද ප්‍රශ්නයක් එනවනේ අර පොටවල් තුන නිසා පොටවල් තුන ගැට ගහගෙන නිදාගත්තා. පැදුරක් දාලා. දෙවෙනි දවසෙත් එහෙම්මම වුණා. තුන්වෙනි දවසේ ඒත් එහෙම වුණා. එතකොට ඉතින් බයින්නකත් උඹලා ආපු නිසායි මට මේක වුනේ. කොල්ලෝ කලින් ආවේ නෑනේ. මං යනකොට මං දොර ලොක් කරලා යන්නේ. දැන් උඹලා ඉන්න නිසා මට දොර වහලා යන්න බෑ. දැන් ඉතින් හතරවෙනි දවසේ ඒක හරියන්නේ නෑ. ලනු පොටවල් දෙකක් තියෙද්දි ඔක්කොම ලනු කැපුවා. නිදා ගන්නකොටම කඩාගෙන වැටිලා දණ හිස ගිහිල් ඔළුවේ වැදුනා. තරහක් යනවනේ. ඉතින් කෑ ගහගෙන දැන් රණ්ඩු වෙලා ඉනකොට කෝවා දැන් ඉතින් කොහෙවත් යන්න බෑනේ නිදා ගන්න ඇඳ නෑ දැන් මේ මහරය ගෙවල් ගාන යන්න එපා කොල්ලෝ. ඒ නිසා මේ දුවේ ඔන්න අයියට පොඩ්ඩක් ඉඩක් හදලා දියන් ආන්න දැක්කද ඔන්න තින තමයි එන්න ඕනේ. ඇඳ කැඩුවම තමයි බිමට ගන්න පුළුවන්. ඇඳ තියෙනක අයියා උඩ නංගි බිම හොඳේ ඔන්න අම්මලා ඉගෙන ගන්න බෑණෙක් අල්ල ගන්න ක්‍රමයක්. දැන් මේ නංගි මොකද කරේ අයියේ එන්නේ කියලා අර පැදුරෙන් විඩ දුන්නා. වෙන මේ මොකක්වත් හදන්න දෙයක් නැහැ. ඉන්න පැදුරෙන් එයා පොඩ්ඩක් අනිත් පැත්ත හැරුණා. අර එයි තෙන්ට ආවා. ඊට පස්සේ වෙන්න ඕනේ එක අපේ කට්ටිය දන්නවා. ඒ චිත්‍රපටයේ ඉදිරි කොටස කොටු දාලා තියෙන. ඒක මං කියන්නෙත් නැහැ. බ්ලැන්ක්.
දර කියනවා යාල කාමාශ්වාදී එදුනා මේ මේෂනේ ওই රාත්‍රියේ එකට නිදාගත්තු තැනදී අයියා නංගී මොකද උනේ අඹ සැමියන් වශයෙන් හැසිරුණා ඊපස්සේ මේ ගෑණි අඩන්න ගත්තා මාරේ අම්මව මොකෝ උනේ දැන් ප්ලෑන් කරලා තියෙනවා දැන් ඔක්කොම සැලසුම් කරලා තියෙන චිත්‍රපටිය දැන් සංගපාණිතරේ තියෙනේ දුවට මොකද උනේ කොහමද දැන් කිව්වා මෙන්න මෙහෙම දෙයක් මේ අයියා මට සිද්ධ කළා ඊපස්සේ දැන් ඉතින් මොනව කරන්නේ කුරල ඉවරයිනේ අම්මා කියන්නේ උඹටත් ඉතින් ගෑණි එක්ක ඕනනේ මේකෙල්ලට මිනිහෙක් ඕනේ උඹලා ඉතින් අඹ සැමිය ඔය වේවා කියලා දැන් කසාදත් අපේ ක්‍රමයට නෙවෙයි අර කට වචනෙට තමයි බඳින් දෙන්න දෙන්නට කැමති නා එකකට වෙන එක තමයි කාලේ කරලා තියෙන්නේ දැන් නම් ඉතින් සාක්ෂිකාරයකුන් දෙන්නේ දෙන්නෙක්ම දාලා දෙපැත්තට මේ තමයි බඳන්නේ මොකද ඒ තරම් අවිශ්වාසයි දාලයයිද කියලා කවුද දන්නේ නේ දාලා ගියෝ සාක්ෂිකාරයෝ තමයි අල්ල ගන්න ඕන උඹලා ඇයි මේවට අසං කළේ දැන් හරි ने මේ අතින් කල්පනා කරලා ගියා නයිල්ලන දෙයක් නැහැ ගෙදර සල්ලි තියෙනවනේ ගිහිල්ලා එක කහවණුවක් කරන් ආ. ඒ අම්ම ඒක හංග ගත්තා. හංගල රජතුමාට යවුවා. ඒවල එයාගේ සල්ලි වලින් එයා උත්සවේ කළා. ඔම තුන් හතර පාරක් උත්සව සංවිධානය වෙනකොට කහවණු එකින් එක එනවා. ඒ එන ඔක්කොම කහවණු රජතුමාට එයාල දැන් පණිවිඩයක් යවුවා මේ මිනිස්සෙව අල්ලන් යන්න කියලා විදි. රාජපුරුෂය එල මෙයා වෙති අදින්න පටන් ගත්තා යන් රජතුමා එන්න ගෝ දැන් මෙයා බය වුණා මම මොකට යන්නේ මං රජතුමා දන්නෙත් නෑ නෑ යන්න මොනේ කොම දැන් නැන්දම්ම ඉස්සරට පැන මොකටද ඇහුව අපේ පුතා එක්ක යන්න කිව්වා නෑ එන්න කියලා කිව්වේ එනම් කිව්වා පුතේ බය වෙන්න එපා ගිහින් එමු කතා කරමු අපිත් එන්න දැන් නෝනත් ආවා නැන්දම්මත් ආවා පුතත් ගියා ඊට පස්සේ දැන් ප්‍රශ්න කරනවා මොකද්ද කරන්න තියෙන්නේ ඒ අතරේ නැන්දම්මයි අර නෝනා ගිහිල්ලා ඇඳුම් මත රැඳගෙන ආව සැරසිලා පිටිපස්සේ දෙන්න ඉන්නෝ ආන උඹට මේ කහවණු කොහෙද උඹ ධනවතෙක්ද කියලා මුලින් ඇව නැහැ කිව්වා. පස්සේ බෑ නැහැයිම කියන නිසා සල්ලි පෙන්නවා. මේ කහවණු කාගේද? බොරු කරන්න බෑ. මොනවාට ක්‍රමයක් තියෙන්නේ නැති ඒව දැනගන්න. ඒ සංඥාව ලකුණක් දාලා ඇති. අපේ අර නෝට් වල ඉලක්කම් ගහලා තියෙන අන්න ඒ වගේ. බැරිම තැනකුවා ඉතින් මට පිහිටක් නැහැ. මම මේ බය වුණු නිසායි කිව්වා මේව හැංගුවේ. හරි ඉතින් මම ඉන්න පිහිටට උඹ බය වෙන්න එපා කිව්වා. රයිතුමක්. ඉතින් ගෝව මගේ ධනේ තමයි මම පෙන්නන්න මොනවද ඕන? ගැල් 100ක් ඕනේ කිව්වා. ගැල් 100 මොකටද? ධනය ගේන්න. ඉතින් රජතුමා ගැල් 100 දුන්නා, ධනය ඇද්දා. ඔක්කොම ගොඩ ගැහුවා කෝටි 40යි චුට්ටක් අඩු ඇති අර 4ක් 5ක් ගෙනාවානේ. හරි. දැන් ඇහුවා රටවැසියෝ කැඳවලා මෙච්චර ධනය කාටද? ඉතින් කාටවත් නැහැ. එහෙනම් මොකද්ද මෙයාට කරන්න ඕන? සිටු තනතුර දෙන්න ඕන. සිටු තනතුර දුන්න රජතුමාගේ දියණියව තමයි කසාද බැන්නේ. इंदिया ඉන්දියා විශ්වර කරපෝ දැන් බලංගු නැහැ ලංකාවේදී. නමුත් ඉතින් ලංකාවෙත් තියෙනවා. පළවෙනි බිසව, උපබිසව, තුන්වෙනි බිසව. එහෙම ඉන්නවනේ. ඔව් ඉන්න අරම්ම කියන්නේ ඉන්නවයි කියලා. මේ ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ හැබැයි. ධනෙ තියෙනව නම් පුරුෂයෙක්ට ඒක කරන්න පුළුවන්. හරිද? එහෙනම් මේ විස්තරේ පැහැදිලි ඔබට. දැන් සිටු තුමෙක් වුණා මෙයාගේ නම තමයි කුම්භ ഘോഷක කුම්භ කියන නිදා ගන්න අයට ഘോഷක කියනවා ඇහැරවන කෙනා නැත්නම් ഘോഷා කරන කෙනා කුම්භ ഘോഷක සිටුවරයා බිම්බිසාර රජතුමා තමන්ගේ රාජධානිය වැඩ සිටි එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් මේක පුදුම සිද්ධියක් නිසා එකගෙන ගියා පෙන්න තුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ළමයාගේ මව්පියෝ කලින් මැරුණා මෙයා බිත්තිය කඩාගෙන ගිහලා ඇංගිලා හිටිය අවුරුදු 12ක් දැන් ඇවිල්ලත් ධනෙ ගන්න නැතුව මෙයා කුලී වැඩ කරා. ඉතින් මේ හඬ ඇහිලා මම දැන් මේක යෝජනා කළ උපක්‍රමය මෙයා අල්ලගෙන දැන් මම මේ සිටු තනතුරක දුන්නා මෙයා බොහොම දියුණු වුණා. ඒක තමයි.
භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවන්තයාට දියුණු වෙන්න පුළුවන්. මෝඩයට තමයි බැරි. ඒ නිසා දේශනා කළා දින මෙන්න මේ මම කියෝ ගාතා උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති. ඉතින් මේ දේශනාව දැන් අපි අපේ ජීවිතේට තෝරගන්න ඕන. කොහොමද අපි ගලප ගන්නෙ? අපි උත්සාහවත් වෙන්න ඕන. උදේම නැගිටිනවා. තෙරුවන් නම දිනවා. මූණට දිය දෙනවා. දිය දීලා තමයි පටන් ගන්නවා. බුදුන් වඳින්න කලින් මූණ හොදගෙන නේද? දැන් එළි වෙනකන් නිදා ගන්නව නම් ඒකෙදර දියුණු වෙනවද? දියුණු වෙන්නේ නැහැ. විශේෂයෙන් ගෙදර ඉන්න කාන්තාව අනිවාර්යෙන් උදේ නැගිටිනවා. එයා නැගිටලා ඒ කටයුතු තියෙන කරන්න දේවල් ඒව කර යුතුයි. මම ඔක්කොම කියන්න ඕනේ නැහැ. දන්නවා. ඊළඟට තමන් කරන ව්‍යාපාරයේ කර්මාන්තේ මෙතන සඳහන් කරනවා ධාර්මික කර්මාන්ත වශයෙන් ගොවිතැන, වෙළඳාම, ගව පාලන ඉස්සර. ගව පාලනේ. බොහොම ලාභ ලබපු මේ ව්‍යාපෘති තත්ත්වය තියෙන ඉස්සර. දැන් කොහොමද දන්නේ? දැන් ගවයොත් නැහැ, පාලනය කරන්න කෙනෙකුත් නැහැ. මිනිස්සුත් ගවයෝ වගේ. එතකොට පාලනය කරන්න බෑ. ගවය අවිල් අපිව පාලනය කරනවා. ඒ කියන්නේ ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ ධාර්මික වූ රාජ්‍ය සේවය. දැන් රාජ්‍ය සේවයේ ධාර්මික වෙනම අවංකව වෙලාවට වැඩට ගිහිල්ලා වෙලාවට වැඩ අවසන් කරලා ඒ වැඩ කරන වෙලාවෙත් වැඩ කරනවා නම් අන්න එයා ධාර්මික රාජ්‍ය සේවකයෙක්. වැඩ කරන වෙලාවේ Facebook යනවා නම්, පත්‍ර බලනවා නම්, ඔපදුප කතා කරනවා, එයා රාජ්‍ය සේවයේ දැහැමින් කළා වෙන්නේ නැහැ කියනවා. ඉතින් එහෙම නැයි වීර්ය කරනවා. මට මෙතන විස්තර කරන්න ඕනම එක තමයි දෙවෙනි එක. සතිමතෝ. අද ඒක තමයි මගේ මාතෘකා. සතිමත් වෙන එක. ඒතර සතිමත් වෙන්න කොහමද ඕනේ කියලා අපි දැන් බලන්න ඕන. සතිය තියෙනවා නම් සියලු දේ ඉෂ්ට වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් සතිය කියන්නේ සිංහල එක මොකද්ද? සිහිය. සිහි කල්පනා. කළ දේවල් මතකයි, කියපු දේවල් මතකයි. දැන් බෙලෙන්දෙක් නම් ණය දීපුව මතක තියෙන්න ඕනනේ. ඒකට කියන්නේ මොකද්ද? සතිය. එතකොට තමයි එකතු කරගෙන කොනකින එකතු කරන් යන්න පුළුවන්. මතක නැතිම නම් මොකද්ද කරන්නේ? පොලී මුදලාල්ල පොතක් අරන් ලියනවා. දෙන්න නැත්තම් හොඳින් ගෙදර ගිහලා කෑ ගහනවා. වටේම ඉන්නට එහෙම සාමාන්‍ය මේ ගම්වල පොලී දෙනවා සාමාන්‍ය. ඒක සාමාන්‍ය සිරිතක් දැන්. දැන් ණයට ගන්න පුරුදු වුණාට පස්සේ ණය ගෙවනකොට ආයි ණයක් ඔය අප්‍රූව් වෙනවනේ. දැන් පළවෙනි ණය ගෙවලා සාර්ථක කරගත්තොත් අපිට දෙවෙනි ණයට යන්නට පුළුවන්. බැංකුවකුණත් එහෙමනේ. පළවෙනි එක ගෙවලා නැත්නම් දෙවෙනි එකට දාන්නේ නැහැ. බ්ලැක් ලිස්ට් එක මොකක්ද දානවා නේද? ඈ? ඔව්. එහෙම මොකක් හරි ලිස්ට් එකකට දාලා තියෙනවා. ඒ දැම්මට පස්සේ එයාට ණය ගන්න බෑ. දැන් ඉතින් ණය දෙන කෙනා මතක තියාගන්න ඕන. ණය දුන්නු බව, ණය ගත්තු කෙනා මතක තියාගන්න ඕන. ණය ගත්තු බව. ඇයි ඒ වෙලාවට ගෙවන්න? නැත්තම් එකතු වෙලා ගෙවා ගන්න බැරි වෙනවා. තද සතිය කියන්නේ ඒකරනේ හොඳේ. සම්පූර්ණම සතිය කියන්නේ ඒකරනේ. සතිය පොඩි කෑල්ලක් තමයි මතකේ කියන එක. ස්මෘතිය කියලා ඔකට කියන්නේ. ඒකත් තිබුණායි පැත්තකින්. දැන් සතියේ ඇත්ත අර්ථකතනේ තමයි එළඹ සිටි සිහිය. එළඹ සිටි සිහිය. සිහිය එළවා ගැනීම. සිහි මුර්ජා වීම අපිට වෙනව සමාල්ලාට. සිහි නැති වෙනවා. උන් ඉදිරි දැන් අමතක වෙනවා. දැන් අපේ උපාසක අම්මටත් පොඩි එක්කෙනාට එන ගමන් උන් ඉදිරි දැන් අමතක වුණා. මට එහෙම වුණේ. එයාට අමතක වුණා. මොකෝ වාහන අතර එකට ඇපිලා එක්කෙනෙක් කකුල දෙකට කැඩිලා කකුල වෙන් වෙලා තිබුණ එක පැත්තක. මම දැක්කනේ. එයා දැක්කලා. එයා නිින්දෙන් හිටියේ ඇහැරලා එයා බැලුවා. දැන් ඉතින් ඒක දකින්න එක පැත්තකින් අකුසල් විපාකයක්. ඒක අභිධර්මයේ කියනවා චක්කු විඥානේ අකුසල් විපාක. බලවත් විපාක නෙවෙයි. අර එහෙන් ඒ වගේ දෙයක් දකින්න එහෙම. හැබැයි අපිට ඕක ධර්මයේ දන්න කෙනෙක්ට පුළුවන් කුසල් කරගන්න. කොහොමද කරගන්න? ජීවිතං අනියතං මරණං නියතං. විනාඩි දෙකක් නෑ. අපි එනකොටම තමයි ඇප්පුනේ. උපාසකම් වල ටිකක් අනේ කොහේ හරි ඉරුවන්ලි සෑය හරි කොහේ හරි යන්න ඇති ගිහිල්ලා එයාලගේ වීදුරුවත් කුඩු. ඉතින් රියදුරු මහත්තයා ඔහේ ඉන්නවා. ඒක මොකද්ද වෙලා වගේ එයාගේ වාහනේ වෙන්නේ නැති. කුඩු වුණා කියලා එයා ඉන්නවා. එක අම්ම කෙනෙක් කොහමද ජනේලෙන් පැනලා අර වැට උඩ හිටියා. දෙවෙනි එක්කෙනා අදිනවා එළියට. මෙහෙ වර කියලා බේරෙන්. හැබැයි ඊට පස්සේ තමයි අපි දැක්කේ අන්නරක. උඩින් විසි වෙලා ගිහපු පිරිමි කෙනෙක් අවුරුදු 45ක විතර අසරණව
අර වැටාස්ස හිර වෙලා කකුල නැහැ. හැබැයි කකුලෙන් වැඩකුත් නැහැ. මොකෝ එතකොටත් එයා මැරිලා. එතකොටත් මැරිලා. මරණ සතියට හොඳ නිමිත්තක්. මම නම් කලබලුන්නේ අරයා නිකන් වමනේ දාන්න වගේ තාව. මං කෝ එක වැඩි හිතන්න එපා නේද? උනත් අපිට අර ඕ දාන්නේනේ වාහනේ ආජුට්ටේ. ඒකයි. දැන් ස්වාමීන් වහන්සේ බලපු විදිය වෙනස්. පොඩි උපාසිකාව බලපු විදිය වෙනස්. එයාට නිකන් කලන්තේ වගේ. අපිට කිසි ගානන්නේ මට කලන්තේ දුන්නේ ලේ නැති නිසා. ලේ දැක්කනම් මටත් කලන්තේ හදනවා. හොඳලට ලේ නැහැ. ලේ එන්න තරම් දෙයක් වෙලා නැහැ. දෙකට මැදින් කකුල ධන හිසෙන්න කඩලා ගියා. මේ ආනම්මලගේ කට ඇද වෙනවා දැන් කියද්දි. දැන් මම කල්පනා කළේ ඔය මිනිස්සු බ්‍රේක් ගහ ගන්න බැරුව ඔහොම හැප්පුණා. මේ ලේන් එක යන මිනිහත් හප්ප ගත්තොත් තව ටිකකින් අපිත් එක්ක යන එක. අපිත් නැරෙනවනේ. එහෙම හිතෙන්නේ නැද්ද බයක්? හිතෙන්න ඕනේ. දැන් අරයා පස්සේ ගියා බැලුවා දැන්. පස්සේ ගිය මිනිහ තමයි උඩින් ගිහින් තියෙන්නේ. මාවත් උඩින් ගියොත් එයි. අයි. භාවනා ආරමුණකට ගන්නවා සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛ අනාත්තා ආදි වශයෙන් වං දන්නේ. ළමයට ඒව සිහිවුන්නේ නැහැ. මේ දැන් අහන කට්ටියද සිහිවුන්නේ. හැබැයි මට ඒක සිහිවුණා. මම කිව්වා අපේ යන මහත්තයට ඔයත් බලිස්ස මේ බ්‍රේක් ගහ ගන්න නැත්නම් ඔයාවත් ගිහිල්ලා මූණ තලා ගන්න. ඒක නිසා ඒ ලැබිච්ච අරමුණ දැකපු දේ අසුබ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයාට පුළුවන් ඒක සුබ දෙයක් බවට පත් කරගන්න. කොහොමත් එයාගේ කකුල කැඩලා ඉවරයි අපිට අහ කරන්න බෑ. එයා මැරිලා ඉවරයි අපිට ජීවිතේ දෙන්න බෑ. එයා ශරණේ මැරුණානේ. තා විනාඩියක් ඇතුළත එයා විසි වෙලා ගිහිල්ලා ඉවරයි වැටලි ඉවරයි. ඔයා හිත මේ හිතන්න 100ට එන වාහන ටිකක් හැප්පුණාම අපිට මේ අල්ලලින්න බෑනේ. විසි වෙනගෙන කොහොමත් විසි වෙනවා. ඉතින් උපාස කම්මල ටිකට මුකුත් වෙලා තිබුණේ නැහැනේ. ඒක තිබුණේ නැහැ. එතකොට එක දෙයක් තමයි කර්මය බලපානවා. නමුත් අපි සී කරන්න ඕන මට එහෙම වුණොත් මම මොකද්ද කරන්නේ? දැන් මාව විසි වෙලා ගිහිල්ලා අර හයිවේ එකේ වැටාස හිර වෙලා මගේ කකුල කැඩුනොත් මට පණ තිබුණොත් මම මොනව කරන්නේ? හොඳ වෙලාවට යට පණ නැහැ. මැරුණා නිසා. ඉතින් දැන් වැල්ඩින් කරන්නද ජීවිතේ අනාතයි. ඉතුරු කාලේ. ඉතින් ඔහොම වෙනකන් අපිට ඔක කල්පනා වෙන්නෙත් නැහැ. එහෙම වුණාට පස්සේ සමහර විට පින තිබුණොත් එතකොටවත් ධර්මය අහුවේ. දැන් මා එක්තෙන් වුණා මට දැන් ඇවිදින්න බෑ මට මුකුත් කරගන්න බෑ ඒ නිසා මා ධර්මයේ හැසිරිය යුතුයි කියලා සමහර අය අසනීප වුණාම ධර්මයේ හැසිරෙනවා එක්තෙන් වුණා නේද ඔය බුද්දිස් ලයින් එකේම කරකවාගෙන ඉස්සර සින්දු ඇහුවනම් දැන් අහන්නේ බනමයි ඇයි වැටුණා බිම වැටුණා අසරණ වුණා ඒක වෙනකන් කවදාවත් සමහර විට තේරෙන්නේ නැ මේ ජීවිතේ දුකක් තියෙනවා මේ දුකට විසඳුම හොයාගන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. එන ඒ කල්පනාව මුලින්ම උපතින් එනවා ප්‍රඥාවන්තයාට. ඉතින් ඒ නිසා තමයි අපි මේ මෙහෙම ඉන්නේ පැවිදි වෙලා. අපිට කවුරුත් කියා දුන්නේ නැහැ දුකක් තියෙනවා ඔයාලා මහාන වෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා කිව්වේ නැහනේ. ඒකට අපි අවුරුදු 17ක් වගේ වයසේදී අපිට හිතුණා මේ ජීවිතේ දුකයි. මේකේ තේරුමක් නැහැ. මට නම් හිතුණා එකම දේ මොකද්ද උදේ පන්ති යනවා හවස ගෙදර යනවා ආයෙමත් හෙට උදේට නැගිටලා ආයි පන්ති යනවා ඒකමයි මට එපා වුණේ වෙනම කුදු නෑ ඉතින් ඉස්සරහට ලොකු ළමයෙක් වෙලත් කරන්න තියෙන්නේ ඔය වගේ වැඩක්ම තමයි ඉතින් එතකොට ලොකු ළමයෙක් වෙන්නේ නැති නමුත් තව ලොකු ළමයෙක් වෙනවනේ තව යනකොට කල් ඊට පස්සේ වැඩට යන්න ගත්තට පස්සේ උදේ වැඩට යනවා හවස ගෙදර යනවා නානවා නිදා ගන්නවා ආයෙ උදේ නැගිටිනවා දත් මදිනවා සපත්තු පොලිස් කරනවා වැඩට යනවා දැකලා නැද්ද එහෙම කෝච්චි වලට යනවනම් දකින්න ලැබෙනවා. මාතරින් වලට යනවනම් කොළඹ උදේ 4ට නැගිටින්න. 5 වෙනකොට එන්න ඕන. බත් එකත් අරගෙන. ඇවිල්ලා කෝච්චි තෙරපි ගෙන ගිහිල්ලා ආයි 5ට වැඩි වෙනකොට ආයි දුවනවා. මොකටද කෝච්චි අල්ල ගන්න සීට් එක. පොර පිටිය වගේ. එනකොට 8 9 වෙනවා. ඉතින් එහෙම ජීවිතයකින් ඇති ඵලයේ කිම කියලා ඔබට තේරෙන්නේ නැතුණානේ මට නම් තේරුණා. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. එම තේරිච්ච නිසා දැන් මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙච්ච නිසා බණ දහස් ගාණක් දැන් කියලා තියෙනවා ඒ ඔක්කොම බණ කියාගත්තේ මට ඉස්සෙල්ලම පළවෙනි කොටස මට අවශේෂ භාගයේ මේ බණ අහන කට්ටියට දැන් මේ බණ අහන අය ලොකු උමනාවකින් නෙවෙයි නම් අහන්න ආවේ උකුලේ තියාගත්තු පළතුරු කෙටි ටිකක් කලබලේ නැගිටිනකොට වැටලා යනවා වගේ තව විනාඩි 30ක් දරනකොට සමහරට ඔක වැටෙනවා ඊට පස්සේ ගන්න පිඟාන අතට යුද්ධෙට ගිහිල්ලා කෑම බෙදාගෙන කනකොටම බණ මතක නැහැ කියන්නේ ඒකේ ප්‍රයෝජනේ ගත්තද නෑ කනකොටම සිහිය නැහැ කනකොටම කතාව පටන් ගන්නවා නේ දැන් අපේ දායක මහත්තයෙක්ව කොහොමත් බණ පොලට එන්නේ රෑ 9ට විතර තමයි කට්ටිය මොකෝ හාමුදුරුව ගියාද කියලා
ආරංචි කරලා තමයි එන්නේ විශේෂයෙන් පිරිමි කට්ටිය. දැන් උපාසකම් වල මෙහෙම ඉන්න නිසා තමයි මම මෙහෙම හරි බණ කියන්නේ. නැත්තම් කියන්නේ නැහැ. ඉතින් ඕක තමයි தත්ත්වය. මෙහෙ විතරක් නෙවෙයි අපේ පැත්තෙත් ගම්වල එහෙමයි. ධර්මදේශනාව ගෙදරක තියෙනවා නම් ඒ කට්ටිය රැට කෑමක් දෙනවා නම් අහන්නේ හාමුදුරුවෝ ගියාද? බණ ඉවරද? ඇයි ඒ තරම් නිවන් දකින්න හරි කැමති නිසා. ඒ හාමුදුරුවෝ ගියාමනේ නිවන් දකින්න. එතකොට දුවගෙන එනවා මොනව කන්නේ? බත් කන්න. හරි. එහෙනම් ඒකට සාදුකාරයක් දෙන්න. ඔය නමේට එන කට්ටියට. ඔයාලගේ මහත්තුරු ටික එහෙම ඒ වෙලාවට ඒවි. සමහරට බීලත් වෙනවනේ. එහෙ කන්න දින අපි ඉතින් අඩු පාඩුවට බීම ටික බීලා ගෙදරදී කෑම කන්නත් වෙනවා. එහෙමත් වෙනවා. සමහර බණ ගෙවල් තියෙනවා ඉස්සරහා බණ කියන පිටිපස්සේ අරක්කු බොනවා. මම දැකලත් තියෙනවා. පිරිත් කියනවා උඩමළුවේ යටි මළුවේ කෙහෙල් ගස් අස්සේ කොළ හෙල්ලෙනවා. අපි හිටියේ ඒ හරිය තමයි අනවාතෙන් අරන් හිටියේ ගෙදර. ඉතින් මම බැලුවා මේ හතුරෙක්වත් ඇවිල්ලාද දන්නේ නැහැ LTT කාලේනේ. කෙහෙල් ගස් හෙල්ලෙන්නේ කියලා බලනකොට බෝතල් එක්ක පොල්ලෝ ටික අහුවුණා. ඒතකොට අපි කල්පනා කරේ ඒකයි. ඒ කියන්නේ දඹුලුත් ගිහිල්ලා තලගොයින් මරාගෙන එන ජාතියේ කට්ටියක් තමයි මේ සිංහල ජාතිය කියන්නේ. කිසිම විද්‍යාවකින් ජීවිතේ ඇත්ත දකින්නේ නැහැ. නැවගිලුණත් බෑන්චු. දැන් අන්තිම රැලිවලදී මම දැක්කේ නටනවා සින්දු කියනවා. ඒ කියන්නේ දැන් කන්නඩදත් ගමන්නේ අපි ඉතින් දැන් සින්දුවක් හරි කියාගෙන ඉන්නවයි කියන අදහසට ආවානේ. ඔය හැමදාම කෑ ගහන්න බෑනේ. ඉතින් දවස් අද්දයක් කෑ ගහලා ඉතින් මම කිව්වා අපි ජයග්‍රහණය ලැබුවා හෙට ඉඳන් අපිට විදුලිය තියෙන නිසා. හරි. නමුත් අපේ ජාතියට තමයි අපි මොනව වුණත් පුදුම දියුණු ජාතියක්. දුකක් නැහැ. සතුටින් ඉන්නවා. නටනවා සින්දු කියනවා. ඒ සතිමත් කෙනාට මෙන්න මේ වාසිය තියෙනවා. එයා ජීවත් වෙන්නේ වර්තමානයේ. මේ ශනේ. දැන් මේ ශනේ මට සැපයි වගේ පේරුණට පාසකම් වලට ටිකක් මට පේනවා අස්සතුටුයි වගේ. එකක් තමයි කුෂන් එකක්වත් දාගන්න නැහැ නේද? තිබුණ නැගදරින් ගෙනාවෙත් නැහැ. අනිත් දවස නිදා ගන්න කොට්ටේවත් ඉනේ ගහන් එන්න ඕනේ මොකටේ? වාඩි වෙන පැත්තට තියාගන්න. නැත්තම් ඔක තද වෙනකොට රත් වෙනකොට මගේ දිහා බලන කන්න වගේ. මම ඕක කර අනෙවෙයිනේ. මං කරපු වැඩක් නෙවෙයි. මම නෙවෙයි ඔවා මැව්වේ. තමන්මයි ලබා තමන්ම කර්මාන රූප ලබාගත්ත එක. ඊට පස්සේ කකුල් දික් කරගන්න විදියක් නැහැ. සමහර අයට දික් කරපු අය දැන් නවා ගන්න බැරුව ඉන්න රවරව. ඒක නිසා අපිට ඉතින් ආරාධනාවකුත් ආ වැඩි බණ කියන්න එපයි කියලා. ඒ නිසාම අපි කෙටි කලකින් මේක අවසන් කරනවා. මොකද නැත්තම් විශ්වෝප වෙනවා කට්ටිය. කෝප වෙනවා. ඉතින් ඒක මේ පලාතෙන් මාපු ආරාධනාවක් නිසා. මොකද පට්ටිවිල ගැන දන්නේ පට්ටිවිල ඉන්න කට්ටිය මම දන්නේ නැහැ. මම දන්නේ උඩමල්ල ගැන කොහලංකල ගැන මේ උපාසකම්මල ගෙවල් ගැන ඒව දන්නවා. අනිත් ඒවා ගැන මම දන්නේ නැහැ. ඉතින් එයානෝ මට එහෙම ආරාධනාවක් ලැබුණා බොහොම සන්තෝසයි. ඇයි වැඩි වෙලා උගුර රිද්ද ගන්න ඕනෙත් නැහැ. මොකද ඒ තරම් ධර්ම අවබෝධය යුතු සෝවාන් ආදී මඟපළවට ලං වෙච්ච කට්ටියක් ඉන්නේ. ඒ කියන්නේ වැඩි ඕනේ නැහැ. චුට්ටක් කිව්වම් පොඩ්ඩක් කිව්වම දීර්ඝව වැටෙනවා. කෙටියෙන් කියන දේ විස්තර අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ. මේ පොතේ ලියපු අටුවාවවත් ඔබ වහන්සේ කියන්න අවශ්‍ය නැති තත්ත්වයක් දැන් තියෙනවා. ඉතින් මම සතුටු වුණා. අනේ කොච්චර දියුණු ජාතියක් දප්පා. බණපදයේ කියනකොට අර්ථේ වැට උට්ටානවතෝ කියනකොට වැටහිලා ඉවරයි. සතිමසෝ කියනකොට වැටහිලා ඉවරයි. ඉතින් hina වෙන වෙරෙන්න මට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අඬන්නේ නේ අඬන්නත් බැහැ. එහෙමනම් පින්වත්නි ඔච්චරයි. කවදා හරි සංසාරයේදී හන්දියක දිරිය හම්බුනොත් ඔයාලට මතක් වෙයි මේ හාමුදුරුවන්ට බණ ටිකක් කියන්න මෙහි ආවා. අපිත් පැයක් විතර බණ ඩිංගිත්තක් ඇහුවා. අපේ කකුල් ඩි දෙන්න ගත්තා. අපි රැව්වා. රැව්ව නිසා හාමුදුරු බණ ඉවර කළා. දැන් ඉදිරිපෙළ අඩුයි. දැන් කතා කරලා මම දායකාවඩක්ව ගිහින් ආරාධනා කරන්න ඇතුළට එන්න කියලා. දැන් මොකද ලෝභ හිතන අර එළිය පුටු තියෙනවා. එළිය පුටු තියන් කිමටද බොල බිම වාඩි වෙන්නේ කියලා කට්ටිය ආවේ නැත. එතකොට ස්වාමීන් වහන්සේ බණ කියන්නේ පේන කට්ටියට විතරයි. නොපෙන ණයට කියන්නේ අත්ත වශයෙන් මට අර පරිචිත්ත විචාරණ ඥානයක් දිබ්බ චක්කුත් නැහනේ. ඔන්න ආයිමත් කරනකොට ඔන්න අර තව ස්ක්‍රීන් එකක් දාලා කැමරාවක් ගහන්න ඕන රාචිල මූණට. ගහලා දේශකයන් වහන්සේට පේන මූණු ටික තියෙනවා. එතකොට තමයි මම මැනගන්නේ එයාලා සතුටින්ද අසතුටින්ද කියලා.
දැන් ඉතින් මේ හතර දෙනෙක් ඉන්න මෙතන ඒ හතර දෙනා දිහා බලන් තමයි මම මේ කියන්නේ. තාම වැඳගෙන ඉන්නේ අම්මා කෙනෙක්. එයා වැඳන් ඉන්නවා කියන්නේ තව බණ කියන්නේ කියලා තමයි එයා කියන්නේ. එයාගේ දිහා තමයි දැන් මම බලන්නේ. මොකද ඈනුන් අරන කට්ටිය ඉන්නවනේ ඒ පැත්ත බලන්න හොඳ නැහැ වැඩි. එතකොට පා වෙනවනේ. හරි. රවණ රෝණ කට්ටිය දිහාත් වැටිය බලන්න නැතුව මම බලන්නේ අර වැඳන් ඉන්න එක්කෙනා දිහා. එයාට සාදුකාරයක් දෙන්න බලන්න කට්ටියත් එක්ක. මෙයාත් ඉන්න මෙයා හැමදාම වැඳන් ඉන්න එක්කෙනා. මෙයා දැකලා බුරුදුයි. මෙයා වද දැක්කේ. මේ එක ලේසි නෑ. අත වශයෙන් මටත් කරන්න බැරි දැන් මමත් මම වුණත් අත් දෙක වැඩි උස්සන් ඉන්න කැමති නෑ කම්මැලි මොකද අපි වැඳලා පුරුදු જાතියන්නේ වැඳුන් ලබලා පුරුදු කට්ටියන්නේ දැන් මෙහෙම බණ කියන මාවතන වාඩි කරොත් මම විනාඩි 10ක්වත් ඉන්නේ නෑ ඇයි හැමදාම උඩ පුටුවේ ඉඳලා තියෙන්නේ බිමට දාපු ගමන් නලියනවා කසන්න ගන්නවා ඇයි පුරුදු නෑ ඔහම බිම ඉඳලා පුරුදු වුණාම පුරුදු වෙනවා දිගටම ඉතින් ඒ නිසා දැන් මේ අහන අය අතර දැන් මට පේනවා මේ හතර දෙනා තමයි සතුට වෙන්න පුළුවන් පෙනුමක් දැන් තියෙන්නේ. ඇයි එක්කෙනේ වැඳගෙන සිටිනවා අනිත් හත් තුන් දෙනා ඔළුව වන්නන තාලෙට. يعني එහෙයි ආඳුරෙන්. ඔය ඉස්සරහට එහෙයි අය කියලා එක්කෙනෙක්. බණක් කියනකොට උන්ද එන්න ඕනේ ඉස්සරහට. මොකට එහෙයි ආඳුරුවනේ. මොනවා කිව්වා දෙව්දත්තර ගල් පෙරලෝ එහෙයි ආඳුරුවනේ. එහෙම කියන්න ඕනේ කිව්වේ නැත්නම් වටාපතෙන් ගහන ඔළුවට. තෝරනිදිද? අර ගෑනොත්නිදි තෝත්නිදි. එතන මාර්නිද? ඒ වගේ දැන් තමයි සාම්පලේ ඔළුව වනන්න ඕන. පිළිගත්තේ නැදත් කමන්නේ මම කියන එකට ඔළුව වනනකොට පිං වැඩි. ඇයි වෙනනෝ නන්දට? ඒ වයනකොට දේශකයන් වහන්සේ උත්තේජනෙන උත්තේජනෙ වැඩුණොත් 10 පැන්නොත් ඉවරයි බතුත් නැති වෙනවා. එනිසා පමනට වනන්න ඕනේ මොකද මේ හාමුදුරට ඔළුව වනන්න ගත්තොත් මෙයා ලවත් දෙයක් නැතුව බණම කියන කෙනෙක්. හරි මං ගැන කියන්නේ. හරි ඒ නිසා බය වෙන්න එපා. පෙරීද පෑ තුනක් කිව්වා. එන්න දැන් බය වෙනවා දැන් ඇඟේලේ වතුර වේගෙන එනවා බුදුම් මේ පය තුනක් කිව්වොත් එහෙම 7 හමාරයි 8 හමාරයි 9 හමාරයි 10 හමාරයි චාපට තිඟන් හොදන්න වෙන්නේ 11 හමාරට අද නිදා ගන්න එන්නේ නැහැ ඒ නිසා එහෙම කරන්නේ පමණ දැනගන්න එපයි ඕනම දෙයක බන රස වුණත් තැනේ හැටියට කියන්න එපයි දැන් මෙතන තියෙන වැඩ ගොඩාක් ඉස්සරහා තියෙනවානේ වාජනත් එක මම දැක්කේ දැන් ඒවා ඉවර කරගන්නත් වෙලාව තියලා තමයි බනත් ඉවර වෙන්න ඕන. දැන් නම් මට පේන්නේ කන්නත් ඕනේ නැහැ වගේ නේ. සසර කලකිරලා ඉන්නේ අර විස්තරින් පස්සේ. දැන් උපාස කම්මත් කලන්ත දැම්මා. අයි මදිර හයිවේ එකෙත් එක්කෙනෙක් කකුල කඩාගත්තයි කිව්වා. ඕව අහනකොට සංසාරේ ගැන බයක් ඇති වුණාද? වුණා නම් සාදුකාරයක් දෙන්න බලන්න. ඇති. සාදුකාරය දෙනකොට තමයි මම දැනගන්නේ ඇති වෙලා. දැන් බය ඇති වෙලා. බයත් ඇති වෙලා බනත් ඇති වෙලා. ඒක අහපුමනේ එතකොට අපිට අප්‍රමාද වෙන්න කල්පනාවක් ආවා අපි මැරෙනවා අපි එහෙනම් අප්‍රමාදීව කටයුතු අප්‍රමාදේන සම්පාදේත දැන් පෙරීදරේ දාන දෙන්න ආවේ බණ කියන්න තිබුණේ ගම්පහ පැත්තේම කට්ටිය. එයාලා ඇවිල්ලා හත අමාරට බණ යොදාගත්තා. බයි මම දුරකථනේ ඕෆ් කරගත්තා. ඇයි රෙකෝඩ් කරන්න එන්න නිසා ඕෆ් කරගත්තා. ඒසනෙහිම දානශාලා විදිරි පිටින් සද්දන්ත කුලේ ඇත් රජු වැඩම කළා. හරිද? වැඩම කරේ හරියට මං ඉන්න කුටිය පැත්තට. එතනම කුටියක් තියෙන දානශාලා. එතෙන්ටම ආවා. ඇවිත් තියෙනවා. ඉතින් ආච්චිලා හොඳට දිගට හරහාට කෝල් ගන්නලු මට. මොකටද අලියා ආවා ඔබ වහන්සේ එන්න එපා කියලා මට කියන්න. නමුත් මට ඇහුනේ නැහැ. මං දන්නේ නැහැ. මොකද ඕප් කරාම එන්නේ නැහැනේ කෝල්. ඉතින් මම වැළුවා හතහමාරේ නමයි කිව්වා දායකයෝ ටික මුතු කුඩෙත් නැහැ. දායකයොත් නැහැ. චුට්ටක් දැන් ඉතින් තරහකුත් එනවනේ වෙලාවට වැඩ කරන්න නැතුණා 7:45 වෙනකම් බලලා බැරිම තැන එළියට බැස්සා ලොකු ටෝච් එකක් තියෙන එක ගහගෙන බහිනකොටම මෙන්න කළු පාට අලියා ඉන්නවා හරිද දැන් අලියා දැක්ක මම ඉන්නවා මම දැක්ක අලියා ඉන්න දෙන්නටම විසඳුම් දෙක එක්ක මං පස්සට යනකොට අලියා අනිත් පැත්තට යනවා අලියා එම් පස්සේ පල්ලම් බැහැලා ගියා දැන් මං කල්පනා කළා මම ප්‍රමාද වුණොත් මට බන කියන්න වෙන්නේ නැහැ ඒ නිසා ඉක්මනින්ම ඉක්මන් ගමනින් වැඩියා අලිය දන්නේ නැහැ ඒ තරම් වේගෙන් මං ගියා. කවුරුත් දැක්කෙත් නැහැ. ටෝච් එක වහගෙන ගියත් එන වේගෙ පේනවනේ කට්ටියට. 120 විතර ගියා. ගිහිල්ලා බ්‍රේක් ගැහුවේ අර ඇහැල ගහක් තියෙන එතෙන්ට ගිහිල්ලා. එතකොට දැන් සංවරය යුතු වෙනවා. උපාසකම්මල අරේ මේ සාදුකාර දිදි ඉන්නවා අතන මේ මාව ඒ දුවන වගේ දැක්කොත් වේගෙන් වගේ දිව්වේ නැහැ. වේගෙන් ගියා. ඉතින් දැක්කොත් මොනවා වේද මම හිතන් හිටියේ අලිය දැක්කේ මං විතරේ කියලා. බලන්න ඒ කට්ටිය දැක්කලා මට කියලා නැතු. කියන්න බැලුව බෑ කරගන්න වැඩේ හරි ගියේ දැන් මම හිතුවේ දැන් මලා නම් මොකෝ වෙන්නේ
ඉපයි කියන්න බෑ අලිය ගැහුවනම් යන්න ඕන ලෑස්තිද ස්වාමීන් වහන්සේ ලෑස්තිද ඔව් පින්වත්නි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ඉතින් ආයේ මොනවත් යුතුයකම් ඉටු කරන්න කියලා කවුරුත් ඇත්තෙත් නැහැ ආදාහන කටයුතුත් මං කියලා තියෙනවා කරන්න ඕන ඇති මේ ලේසි මං කියන ඕන දර ගොඩක් ගහලා පිච්චලා දැම්මත් කමක් නැහැ ඒක ඉතින් ලොකු දෙයක් නෙවෙයි මරුණට පස්සේ වැඩක් නැහැ ඉතින් එහෙම කල්පනාවක් ආවා හැබැයි බය නැති වුණා කියලා දැනුණා ඒ වෙලාව ඒක නැති වුණේ වටාපතක් අතේ තියන් මං ගියේ වැරදි වැඩක් කරන්න නෙවෙයි බන කියන ඉතින් ඒ නිසාම ඒ කට්ටියත් ආ ගම්පහෙන් නිසා ඒ හොඳ දායකටියක් මට හම්බුණා කාලෙකට පස්සේ සදහන් සමාජය කියලා සමාජය නම ඒ කට්ටියගේ සංවිධානය ඉතින් ධර්මයට හරි කැමති භාවනාවට කැමති ඉතින් මටම ගියාපු කට්ටිය නිසා අතෑරියේ නැහැ පැය ගියේ පැය තුනයි පැය දෙක වෙනකොට රත් වෙච්ච ඒවා සිසිල් වෙන්න පොඩ්ඩක් භාවනාවක් දුන්නා මේ නිවා ගන්න වාඩි වෙලා භාවනා කරා හිටගෙනත් භාවනා කෙරෙව්වා දැන් දාන්න මොකද්ද වෙන්නේ අර රත් වෙච්ච එන්ජින් තියෙනවනම් ඒවා කූල් ඩවුන් වෙනවා ඉතින් ඒවත් කූල් කරලා ආයි වාඩි කරලා ආයි තව පැය භාගයකුත් පැයක් නේ තුනයිනේ දැන් දෙකයි තව පැයයි ඒත් ආච්චිලාගෙන තව ඕනේ අර සින්දු කියන්නේ වන් මෝ කියන්නේ මේ කට්ටිය කියන සාදු සා තව මංකෝ තව බෑ දැන් එහෙම වුණොත් ඔයාලා හොද්දර ලුණු වැඩි කරනවා හෙට උදේට ඒ නිදි මතේ ලුණු දාලා දැන් ඇති දැන් ආයෙ ඕන හෙට දවල්ටත් පොඩ්ඩක් අපි කියන්නම් කියලා ඉතින් එතකොට ඒකේ ඉල්ලීම වෙනස් මොකද්ද ඉල්ලීම එතන වැඩි වෙලාවක් අපිට බණ අහන්න ලැබේවා දැන් දැන් තත්ත්වය ඊට හාත්පසින් වෙනස් දැන් ගෙදරකට ඇවිත් තියෙන මේ ගෘහප්‍රධාන උපාසක මහත්තයා උපාසකම්ම ඉස්සරහා වාඩිලායින් එයාලට තමයි මූලික බණ කියන්නේ දෙවනි කොටස අතිරේක කොටස තමයි ආපු කට්ටියට. එතකොට යුතුයකම් කියලා කොටසකුත් තිබෙනවා නේ. ඒකයි අර ඉල්ලීම කරේ. මොකද මේ කට්ටිය රෑබෝ වෙන්න කලින් ගෙදර යව්වේ නැත්තම් උපාසක මහත්තුරු එනවා හොයාගෙන. මේ ගෑනු බණ අහන්න ගියා, හාමුදුරුවොත් එක්කම ගියත් දන්නේ නැහැ. තාමත් ආවේ නැහැ කියලා එන්න පුළුවන්. ගමේනේ. හරි. එහෙනම් ඒක තමයි தත්ත්වය. එතකොට කෙනෙක් එහෙම සතුටු වෙන සතුටු වෙලා බණ අහන අතර සමහරගෙන හිතෙන්න පුළුවන් එච්චර වෙලා ඕනේ නැත. මොකද අපේ හන්දි පත්‍ර උදාව තියෙනවා. තුනටි කැක්කුම් තියෙනවා. ඕවට බෙහෙත් තෙල් හාමුදුරුව ගෙනත් දෙන්නේ නැතිනම් අපිම සපයා ගන්නත් ඕන නම්. එහෙනම් හොඳම දේ තමයි පහසුවෙන් කලට වේලාවට පින්කම අවසන් කරන එක. දැන් මගේ වෙලාව තමයි රාත්‍රී 9. තාම 9 වෙලා නැහැ හොඳේ. මම වඩිනකොටම හිතුවා මෙතෙන්ට මම මගේ කතාව අවසන් කරන්නේ 9ට අසා සිටියයි ස්තුති වෙන්න හරි මොනවා හරි වෙන්න පුළුවන් 9න් පස්සේ තමයි. හරිද? සන්තෝෂයි. තව වැඩි වෙලා නැහැ. එහෙනම් මේ කාරණේ අපි සීකරන්න ඕන සතිය පිහිටවනවයි කියන්නේ සතිමත් වෙනවයි කියන්නේ අතීතයේ නොසිට අනාගතයේ නොසිට වර්තමානයේ ජීවත් වීමට එනම් මෙන්න මේ එකම පදේ එකම කතාව ඔබ 100ට ගත්තොත් ජීවිතේ මං හිතන අදට වඩා හෙට සතුටින් ජීවත් වෙන ලැබේවි. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අපට දීපු තෑග්ග සතිය. සතියෙන් කියා දෙන්නේ පහුගියපු විනාඩිය අපිට වැඩක් නැහැ. එන්න තියෙන විනාඩි වැඩකුත් නැහැ. දැන් ඉන්න විනාඩිය තමයි වටින්නේ. මොකද ඒක නිවිඳින්නේ. අරක විඳින්න බෑ ඒක ගිහින් ඉවරයි. අනාගතේ යවිල්ල නැහැ අල්ලන්න බෑ. එන ඉන්න වෙලාවේ සිහියෙන් වැඩ කරන්න. ඉතින් ඒක දේශනාවේ තියෙනවා උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී කෝති වාසිතේ ලපිති තුන්නී භාවේ පාලියෙම තියෙන එක මම කියන ඔබට. එහෙම කියන්නේ සාධක වශයෙන් භාග්‍යතුන් වහන්සේ කුඩා දුරට අපිට හිතලා කියලා තියෙනවා කන බොන එක පව. සිහියෙන් කරන්න. අනන එක සිහියෙන් කරන්න, බත් කට ගේන එක සිහියෙන් කරන්න, වෙලාවට කට අරින්න, කට ඇතුළට බත් ටික දාන්න සිහියෙන්, හපනකොට සිහියෙන් හපන්න නැත්නම් දිව හැපෙනවා. සිහියෙන් හැපුවේ නැත්තම් දිව හැපෙන්නේ මොන වගේ වැඩ කර කර කෑවොත්? කතා කර කර කෑවොත්. එතකොට දිව කතා කරන්න දිව දික් වෙනවනේ. දික් වෙනකොට දත් ඇඳ යටට එනවා. එතකොට අර වචන ඉවරෙන්න කලින් වැහුනොත් දත් සෙට් එක දිව අහු වෙනවා. අර ඉස්සර ගල් දෙනක වලද මිනිස්සේ කිර වෙලා ඉඳලා ජාතිය බලන්න ඕනේ කියලා ගියාලු. ඊට පස්සේ දිව දාපන් කුලලි එළියට. يعني අර මනුස්සද කියලා බලා ගන්න. අර යකෙක් කියලා නිතලා තියෙන. ඉතින් අර කපු මහත්ය දාපු ගමන් දිව කඩාගෙන කෑ. ඒතර කොහොමද යකෙක් කියලා ඉතින්. ඕක මොකක් හරි ජාතකයක තියෙන පොඩි කතා මේ විරිඳු මට මතක MD ගුණදාසද කවුද කිය විරිඳුවක තිබුණා. පොඩි කාලේ මතකයි. ඉතින් කොහොම හරි දැන් දිව හැපෙන්නේ මොනව කර කර බත් කෑවද? කතා කර කර බත් කෑවා. සහ කතා කරද්දි සතුට වැඩි වෙලා කතා කරන්න ගියාම මටත් වෙලා තියෙනවා එක දවසක්.
අපේම තොල අපිට හැපෙනවා. තොල හැපුණම තියෙන සනීපෙබ දන්න ඕනේ. ඉගෙන හැපුණට පස්සේ ආයි මිරිස් කන්න බෑ. දන්න ගන්නවා. දැන් ඒ ධන වාරයක් ගානේ මතක් වෙනවා මගේ මෝඩකමට මගේ ඉක්මන්කමට මගේම තොල මා විසින්ම හපා ගන්නා ලදී. ආයෙනම් හපා ගන්නේ නැත සිහියෙන් කතා කරන්න ඕන. සිහියෙන් කතා නොකරොත් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. කියන වචන තේරෙන්නේ නැහැ. තමන් මොනවද කතා කරන්න ඕන කතා නොකරන්නට ඕන. එහෙනම් සිහියෙන් කතා කළ යුතුයි. සිහියෙන් නිහඬව සිටිය යුතුයි. දැන් නිහඬව ඉන්නගෙන අනුන්ට වෛර කර කර නිහඬව ඉන්නේ නැහැ. එයා බුදු ගුණ වඩමින් මෛත්‍රී වඩ විශේෂයෙන් හොඳයි තව කෙනෙක් ඉස්සරහ ඉන්නවනම් එයාට මෛත්‍රී කර කර ඉන්න එක සුවපත් වේවා කියලා. එතකොට ඒ කට්ටිය දමණය වෙනවා. ආ නොව කරන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. ඒ නිකන් ඉන්න එපා නිහඬව ඉන්නවනම් මොන හරි එකක් හිතේ තියන්න හොඳ දෙයක්. ඒ හොඳ දෙයක් හිතේ පිහිටුවාගෙන නිහඬව ඉන්නවා නම් විශේෂයෙන් ඔය කියන අනුස්සතියක් ඒකට කියන සතිය කියලා. එතකොට ඒකට කියන බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති උපසමානුස්සති චාගානුස්සති ආදී අනුස්සති 10ක් තියෙනවා. ඒකට අනුස්සති කියන්නේ සතිය පිහිටන් ඉන්න නිසා. බුදු ගුණ අනුව සිහිය පිහිටුව දැන් අපි පටන් ගන්නකොටම ඒකට කියන බුද්ධානුස්සති. දහම් ගුණ 6 හිතුවොත් ධම්මානුස්සති. සංඝ ගුණ 9 හිතන්න පුළුවන් නම් සංඝානුස්සති. 9ම ඕන එකක් හරි හිතන්න සංඝානුස්සති. චාගානුස්සති දීපු දානගෙන හිතන්න චාගානුස්සති. ඊට දේවතානුස්සති. දෙවියෝ දිව්‍ය ලෝකයට යන්න කරපුවා අපි මෙහි ඉඳන් හිතුවොත් ඒකට කියන දේවතානුස්සති. මරණය ගැන හිතුවොත් මරණානුස්සති. ඔය වගේ අනුස්සති තියෙනවා. ඒ අනුස්සති මොනවා හරි හිත හිතා ඉන්න. නාන්න යන නාන්න ගියම දැන් නම් සවරගෙන නාන්නේ නේද? ටැප් එක අරින්නේ 100ෙන්. 100ෙන් කියන්නේ දැනගෙන අරිනවා. වතුර වැටෙන්නේ ඉබේට. ඒක වැටෙන බව දැනගන්නේ 100ෙන්. දැන් ඔළුවට වැටෙනකොට දැනෙන දේ ඇඟට වැටෙනකොට දැනෙන දේ දැන් සීතල වතුරක් නම් නාන්නේ අපිට මොකක්ද දැනෙන්නේ? ස්නායු පද්ධති මැරිලා නැත්තම් සීතල දැනෙනවා. අපි වතුර රත් කළා නානවන රසනේ. ඔය දෙකම දැනෙන්නේ නැත්තේ මොන ලාවට? මුට්ට සති තියෙන ලාවට. සිහිය නැති වෙලාවට. ඔහේ නානවා. හිත වෙන කොහෙවත්. ඒ කියන්නේ වෙන වෙන ඒවා කල්පනා කර කර කරන්න එපා කියන එකයි මේ කියන්නේ මෙතන. සතිය නැහැ එතකොට. සතිය පිට ගිහිල්ලා අපි මෙහි නානවා. කුණු අතුල්ලන එක බලන්න කොච්චර ලස්සනට කරන්න පුළුවන්. ඇස් පියාගත්ත අතුල්ලගෙන ගියා. දැන් පිටේ අතුල්ලන්න බෑනේ. ඒක සහකාරය හොයා ගන්න ඕනේ ඒකට. පිටු කුණ අතුල්ල ගන්න. ඕ හොඳ විදියට අතුල්ල ගන්න පුළුවන්. හොඳටම අතුල්ලන්න පුළුවන්. තමයි පිට නැති වෙනවා අතුල්ලන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන්න පුළුවන්. ඒවා සතිය තිබුණොත් ගොඩින් බේරන්න පුළුවන්. සතිය නොතිබුණොත් කොන්ද කැඩෙන්නත් පුළුවන්. කොන්ද ගැන කුණු අතුල්ලන්න කියලා මම මේ කියන්නේ. ඒතර තමන්ට අතුල්ල ගන්න පුළුවන් තැන් ටික ඔබට මතක දැන් සී වෙනවා ඇති. අන්න ඒවයි ගෑවෙන හැටි දකින්න. මම මේ කරුණාවෙන් කියන්නේ හොඳේ. ඔබට මේවා කරොත් තමයි කවදා හරි ගැලවෙන්න පුළුවන්. නැත්නම් හැමදාම බත් අම්බනවා, වළං හොදනවා, රෙදි හොදනවා, මොප් කරනවා, මකුළු දැල් කඩනවා, පිරිමි කට්ටිය ඩ්‍රයිවිං කරනවා, වැඩට යනවා. ඔක ඉවර වෙන්නේ නැහැ. අපි මහාන වෙන්නකොට මහාන වෙන්නෙත් නැහැ. විශ්වාසයෙන් කියන්න පුළුවන්. මහාන වෙන්නෙත් නැහැ. ඉතින් ඉන්න ගෙදර ඔය වැඩේ හරියට සිහියෙන් කරොත් කවදා හරි සසරේ ගැලවෙන්න පුළුවන්. නැත්නම් හැමදාම දුකේමනේ. ඉවරයක් නැහැනේ. කොච්චර කිව්වත් ළමයින්ගේ වැඩ ඉවර වෙන්නෙත් නැහැ. ගෙදර වැඩ ඉවර වෙන්නෙත් නැහැ. ප්‍රශ්න ඉවර වෙන්නෙත් නැහැ. ඉතින් අපිට ආස්වාදයක් ගන්න ඕන නම් කට්ටියට කියන මහාන වෙන්නේ කියලා. කාට ආස්වාදයක් ගන්න ඕන නම් මට. දැන් ඔය පෙරේද කට්ටියට මම එහෙම කරා. ඊයේ දවල් යනකොට ජෝඩුවක් මේ හිටියා ආරි මහත්තයයි අලීලයි කියලා. දැන් නම මතකයි මට. ආරි මහත්තයා මේ මතක වස්ත්‍රයක් පූජා කළා ජීවමාන. මම කිව්වා නෝනත් එක්ක එන්නේ කියලා. එයාත් ආවා. ඊස්කෝ මං දැන් ඇහුවා ඉඳන් ලියලාද තියෙන ළමයින්ට. දැන් මේ මට ආස්වාදයක් ගන්නවා මම යන්න නැතුව. එයාලා එන්නේ නැහැ කියලා මම දන්නවා 100%. කොහේ ඉතින් එහෙම ලියලා නම් දැන් එන එකනේ ජෝඩුවත් එක තියෙන මං කො පිරිමි එක්කන ගල උඩ ඉන්න පුළුවන් ගෑනු එක්කන ගල යට ඉන්න ලීලව බලන්න ආරිට ඕන නම් මොකද්ද කරන්න ඕන ගල මත්තට එන්න ලීලත් එන්න ඇවිල්ලා තවනම් දැන් මේ මහානකම හොඳට කෙරෙනවද නැද්ද කෙරෙනවා ආරි සතුටුයි සන්තෝසයි මොකද මහත්තයාගේ මූණ මට පේනවා නෝනගේ මූණ මහත්තයාට පේනවා සිල් බිඳිලත් නැහැ පාලුත් ඒ කිව්වත් එන්නේ නැහැ එහෙම ගල් උඩින්නම් බලන්න ඕනේ ගෙදර ඉඳන් ළඟ ඉඳන් බල බල ඉන්න බැරි කියලා හිතෙනවා ගෙදර ගියා අර අර වෙලා ඉතින් නිකන් ගල් කඩන්න වගේ වීරයෙන් ඉන්න ආ එනවා හඳුරන්නේ එකෙන්ම එනවා බලන්නකෝ ආයේ කඩන් එන්නේ කඩන් ඉතින් මම යන්න ඕන ගෙවල් වලට බලන්න උන්දවල මං කෝ ආයේ ඉතින් අප්‍රේල් 6 විතර ආයි බලන්න පුළුවන් කියලා නැත්නම් එහෙම තමයි தත්ත්වය හරිම ඒ වගේ தත්ත්වයක් තියෙන නිසා මම යෝජනා කරන්නේ බැරි වැඩ කරන්න එන්න එපා ඔය නාන්න කොහොඳට සීයේ නාන්න පුළුවන්
අයි වියදමක් කියන්නේ කොහමද හැමදාම නාන එක සතියෙන් නාන කොහමත් කුණුවත් උල්ලනක 100ෙන් අතුල්ලන කොහමත් හැමදාම එළවලු කපන එක 100ෙන් කපන් යන හැමදාම හාල් කරන එක 100ෙන් හාල් කරන්න බැරිද මම මේ අමාරු වැඩක් නෙවෙයි කියන්නේ හරිම ලේසි මේක ඇල්ලුවොත් ආයි කියනවා ස්වාමීන් වහන්සේ බුදු වෙන්න ඕන අපිට වැඩේ හරි ගියා එහෙම හරි කියපු දහස් ගණනක් ජනතාව අපේ රටේ ඉන්නවා अपे रटे तगे विदेश रटवल इन अपे शीलांगिक तीन मे सती वैडिच कट्टी ये गुरु शुरू धर मे आहल पुदूम सतुटीन जीवत्न मुको दरने वाणे अनागत तुण्णे पिकटिन्े मुको मे मोहते कन्न तीर खाल भावना कर इच्छर एक भावना किल की अने सती पीठ भीम किलियाँ सती पट्टा पालियंकिन सती पट्टा सूत्र सिंगलंकिन सी පිහිටුවේ මේ පිහිටුවන නිමිති ටික තමයි මම මේ කිව්වේ ඔබට එකක් තමයි කරන කියන දේ සීයෙන් කිරීමට කියන සම්පජඤ්ඤ භාවනාව එකක් විතරයි ඒකෙන් අර්ථවත් කරන්නේ බුදු ගුණ හිතන්න එපා ධම් ගුණ හිතන්න එපා ඒවත් කරන්න පුළුවන් මෛත්‍රී වඩන්න පුළුවන් ඒකත් සතිපට්ඨානෙට අයිති ඇයි අරමුණක් කෙරෙහි සීය පිහිටුවාගෙන ඉන්නවා දැන් අරහං කියන වචනට සීය පිහිටුවා මෙතන සීය තියෙනවා දැන් මොකටද සීය පිහිටුවන් ඉන්නේ මේ කියන වචන වලට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන වචන වලට ඊට පස්සේ ඇස් අරන් ඉන්න නිසා වරින් වර මාව පෙනිපෙනි නොපෙනී යනවානේ පෙනිපෙනි නොපෙනුනේ ඇහි පියලු පිය ගහනකොට පේන්නේ නැති ආයි පේන අරමුණු කීයක් ගත්තේ දෙකයි එකක් බලවත්ම ගන්නවා අපි ආවේ අහන්න නිසා අහනවා ඒකට අතිරේක වශයෙන් කම්මැලිකම නැති වෙන්න පේන්නත් තියෙන එකක් නිසා බලනවා දෙක තුන්වෙනි එක අත් දෙක දැන් ඔන්න මෙහෙම තියෙනවා දැන් මේ වදිනව නේද මම බලන්න වද්දලා වදිනවා දැනෙනවද ලාදුරු නැත්තම් ස්නායු මෙරලා නැත්තම් දැනෙන්න ඕන හරි මට දැනෙනවා මේක සීතලට දැනෙනවා ඒක දැනගන්න පුළුවන්ද බැරිද පුළුවා ඔච්චරයි ඔක තමයි සතිය කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි මහා මෙරක් නෙවෙයි භාවනා කරනවා කියන්නේ ඔය ඉන්න විදිහට තව දේවල් තියෙනවා දැන් බලනකොට කකුල් දෙක බිම් වැදිලා තියෙනවා තව පැත්තක දේවල් තියෙනවා ඒව ගැන වැඩි හිතන්න ගියොත් අමාරු වෙනවා නේ ඉතින් ඒ වාට වෙලා තියෙන මොකද්ද කියලා බලන්නත් පුළුවන්. ඔය ඔක්කොම හිතනකොට අපිට ළමයි ගැන හිතන ලවත් තියෙද්ද මේ වෙලාව. නෑ. ඔන්න භාවනාවට සරලට ආවා ගුරුවරු ටික. ඇවිල්ලා ඒ ලොකු සාන්නාසී සිටි. මේ ගුරුතුමා ආපු ගමන් පළවෙනි දවසේ ආ ලිපිය ලියන මෙන්න මෙහෙම. එයා ලිපිය සාමාන්‍යයෙන් සාකච්ඡාවට එවන්න ඕන අත්දැකි. එයා කිව්වේ බබා ලැබිලා නෝනට දවස් 7යි. මොන ලියුම් බලන්නකෝ සතිපට්ඨාන රටන ඉඳලා ලියන ලියුම්. ඉතින් හොඳයි ඒ ලොකු සාන්න හිටපු නිසාම හොඳ උත්තරයක් දුන්නා අපි හිටියනම් අපි අනාථ වෙනවා අපි එනම් කියන කමන්නේ කිරිත් පිටිත් තරන් එහෙනම් ගෙදර යන්නකෝ අපි කියන්නේ නමුත් මේ අවුරුදු 40ක් බවුන් වඩපු ඒ ලොකු සාන්න හිටා වටින ලස්සන උත්තරයක් දුන්නා ඒක මම ඔබට වටින නිසා කියන්නම් හරි වටිනා මේක දැන් බණ කතාව පටන් ගත්ත එක කොනකින් තමයි දැන් ඉවර වෙන්නේ තව කොනකින් ඒ කියන්නේ භාවනාවෙන් සහ නිවනින් ඉවර වෙන්න ඕනේ ඒක අපේ ක්‍රමය සම්ප්‍රදාය ඒක අපි කළ යුතුයි කොහෙට ආවත් එනිසා එතනින් ඉවර කරනවා ඒ ගුරුතුමා කියන්නේ මොකද්ද නෝනට බබා ලැබුණා නෝනට තනියට ඉන්නවත් කෙනෙක් නැහැ පිටිගෙනක් දෙන්න කවුරුත් නැතුව ඇති කඩේ යන්නේ කවුද කියලා අනේ හාමුදුරුවනේ සක්මන් කරද්දි මට මතක් වෙනවායි. ඊපස්සේ ලොකු සන්නසිකෝ හරි. උඹ සක්මන් කරනකොට උඹ වැටෙන්න යනවා. ඔච්චර උත්තරේ. ලොකු වැල්වට අරන් කියන්නේ නැහැ. ඔන්න බලන්න ප්‍රඥාවන්තයාගේ උත්තර. ආයි කෙලින්ම කඩුවෙන් බෙල්ලට ගැහුවා වගේ කිව්වා. කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ කිව්වා. උඹ වැටෙන්න යනකොට උඹට නෝන මතක් වෙයිද? ඔබ ඔබගෙනුත් මං අහනවා ඔබ වැටෙන්න යනකොට ඔබට මහත්ය මතක් වෙනවද නැත්නම් මොකද්ද මතක් වෙන්නේ කොහෙන්ද අල්ලගන්නේ කියලා නැතු මිනිහා මතක් වෙන්නේ නැහැ වෙලාවට ගෑණි මතක් වෙන්නේ නැහැ ළමයි මතක් වෙන්නේ මම්ම වැටෙන්න යන්නේ මම කොහෙන් හරි අල්ලගන්නවා කියලා මත ඔන්න ඕක තමයි හැමදෙස්සෙම තියෙන්නේ බොරුව කරන්නේ අනේ යා නැතුව මට පාළුයි මං නැතුව යාට පාළුයි යා නැත්නම් මං අඬන මං නැත්නම් යාළන අපි දෙන්න මඩන මොකද්ද ඒවට කියන්නේ කතන්දර गोतपुआ मम की ओस्कार सम्मान गेणिया नतीक वाटा पे कटे गेणीच सम्मान पीट सम्मान दिन्न पुलवा अने तेन रंगपान सुपीरियट मलगे दरिया दुखिंग वगैया अंडावे हेट अंगे अणी तरती हेम पियमकल कुसिए हिना अ भीम लो इत हिना ඊට සෙකද වෙක්කිට අම්මා මැරිලා දැන් මේ අද්දගෙන යනවා දැන් අනේ යන්න බෑ අම්මා ගියා මට යන්න බෑ වලට යන්න බෑ ගියොත් මම පයින් වගේ කියන ගෑණි යනවද
ඊළඟ දැන් වලවටේ කරගෙන කොටත් අදිනවා පනින්න මම මෝඩ ගෑනු ටික හිටියා උන් අල්ලගත්තනේ මම හිටියන මට අල්ලන්න බෑනේ මට අල්ලන්න පුළුවන් නම් මම අල්ලලා අතාරිනවා අල්ලලා අතාරපු ගමන් විසි වෙලා ගිහින් වලටම අල්ලලා තමයි තල්ලු කරනවා කියන්නේ අර ගෑනු ටික අදින නිසා මේ ගෑණි පනින්නම දඟල වලි කනවා උඹ පැන ගනින් කියලා ගියා නම් දුවන ගෙදර ආ නේ වලි වලි වලත් එහෙම නේ යන්නේ දැන් කොල්ලෝ ගහ ගන්නකොට ඇද්දොත් තමයි වලියට යන්නේ ඇතැ එහෙම ඇතැල් මටත් එහෙම කරලා තියෙනවා ඇතැල්ලා තියෙන කොල්ලෝ ඇතැරීට පස්සේ මූ අර මූණට ගහන මං උට ගහන දෙන්නට පුදුම අමාරුයි දෙන්නව අතර කරටත් දාලා කියනවා දැන් නම් මහන්සි පොඩ්ඩක් ඉඳපන් දැන් ගහගත්ත ඇති මොකෝ එක එක්කත් අපි ඇද්ද නෑනේ අපි හිතුවේ අල්ලයි කියලා ඇල්ලුවේ නෑ එකෙක්වත් අන්තිමට තේරෙන ගහ ගන්න එක ලෙක්චර් ලේසි වැඩ හරි මහන්සි ඈ වතුර දෙන්නවත් කවුරු නෑ ග්ලූකෝස් ටිකක් දාලා දෙනවනේ දැන් ඔය මැරතන් දුවනකොට දෙනවා එහෙම දෙනවා දැන් අරක දෙන්න කෙනෙක්වත් පුදුම මෝඩ තමයි අපි දෙන්න කරගත්තේ අප්පා කියලා යාළුවෝ දෙන්න යාළුවලා තනියෙන් යනවා ඉතින් ඒක එක්කවත් ඇල්ලුවේ අර ගෑණි තතහැරියා නම් දුවනවා ඉතින් හොඳම විස්තරය කියන්නේ ගෙදර ඇවිල්ලා මෙන්න hinaavi කොල්ලොත් ඒ කතා කර කර බීම බොනු එක බෝතල යනවා තුනක් බීලා ඇයි අර ගොඩක් ඇඬුවානේ අමාරුයි කියලා දැන් සම්මාන ලැබිලා නැද්ද සුදුසු නැද්ද රංගපාන සුදුසුයි එහෙනම් මොකද්ද කරන්නේ ජීවන රංග මණ්ඩලයේ නළුවෝ සහ මේ නිලියෝ ටික ඉන්නේ තැනට උචිතයි දැන් මෙතන හොඳ රංගපෑමක් කරනවා මොකද්ද කරන්නේ මගේ ඉස්සරහා ඉන්න හොඳට මං ගිය ගමන් සමහරට මට බලන්න පිට තියෙනවා ඒත් මට ඇහෙන්නේ නැහැ නේ මට ප්‍රශ්නයක් නැහැ මේ ඉන්න වෙලාවේ අපි සතුටින් ඉන්න ඕන ඒ සතුටින් ඉන්න තමයි මම මේ වගේ දේශනාවල් කරන්නේ දායකයන්ට ඒ නිසා දායකයොත් දන්නවා මම ආවොත් එහෙම නිින්ද යන්නේ කොහොම හරි වැඩේට ගන්නවා මං සතුට වෙනවා මේ කිසිම දෙයකින් ඔබව අධර්මයට යොමු කරලා නැහැ කොහොම හරි අර තිත්ත බෙහෙත් වැලමදුලස්සේ දාලා දෙනවා වගේ මොනවා කරලා හරි ගන්න හදනේ භාවනාවට නැත්නම් නිවනට ඒක ලේසි වැඩක් නෑ හරි අමාරු වැඩක් විහිළුවක් කරලා මොනවා හරි දේශපාලන බණක් කියලා යන එක ලේසි අව මේ සසර ඉරෙන්න යන මිනිස්සු සතරින් එතර කරන්න උත්සාහ කරන එක හරි අමාරුයි. මොකද ඒ කට්ටිය ආසම ඉරෙන්නනේ. දුකටම න්‍යාස මේ මිදෙන ක්‍රමය තමයි මම ඔබට කිව්වේ. එහෙනම් මිදෙන්න පුළුවන් මොනවා පිටවන්න තියෙන්නේ දැන්? සතිය පිටවන්න. හතිය නෙවෙයි. ඔක කොහොම අම්මලට තියෙනවනේ හතිය. සතිය. මේක පිටවන්නට. එහෙනම් ඔබ ඇවිදිනවා. ඇවිදින්නේ පොලේ යන්න වෙන්න පුළුවන්. පියවරෙන් පියවර පයින්න යන්නේ. බලන්න බැරිද පියවර දිහා? බිම බලන්න එපා. බිම් බලන්නේ මං බිම වැළුවොත් වැඩි වෙලා සතිය වඩන්න වෙන්නේ නැහැ. ජයරත්න මල්සාලාට කෝල් කළා හැකි. මේ කියන්නේ වදින බව කකුල කොහෙද වදින්නේ? සෙරෙප්පුවේ. දැන් ඉතින් අපිට සතිය වඩන්න අපේ ලොකු සාන්සල නම් කියලා දෙන්නේ සෙරෙප්පු නැතුව යන්නේ කියලා. දැන් ඉතින් සෙරෙප්පු නැතුව යන්න බැහැනේ මේ නගර මැද්දේ. ඒ නිසා දාගෙන යනවා. වම දකුණ වශයෙන් බලන්න පුළුවන් ඉස්සෙල්ලා. එහෙනම් ඔබට පුළුවන් ගමනක් යද්දී මේ වමය මේ දකුණේ කියලා සංඥාවෙන් යන්නට. ඉතින් එහෙම කරගෙන ඉස්සරහට යමු. ඉතින් කවදා හරි ඔබට මේ සතිපට්ඨාන දිනු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එනකට ඉතින් මූණ බැලුවම පේනවා මහා දුක්ඛ ස්කන්ධයේ ගෙරී සිටිනවා කියලා මූණෙන් පේනවා. හරියට මේ සෝනට හෙන ගහලා වගේ. සෝනට හෙන ගහනවා කියන්නේ සෝන කොහොමත් පාළුයි. තව හෙන ගැහුවොත් තවත් පාළුයි. ඒ නිසා ඔය ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න ඕන නම් අර කිව්ව වැඩ ටික කරන්න. අන්තිමට කිව්ව ටික ඒ ටික කරන්න. ඒ ටික කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ සතිපට්ඨානය වැඩි වීමෙන් මෙලවම සැනසille ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. මොකද සාදුකාරයක් දෙන්න. එන අද අපේ මාතෘකාව උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවනේ අප්පමත්තස්ස යසෝ. එන උත්සාහයෙන් වීරයෙන් සිහියෙන් සුදුසු කරුණු සොයා බලා කටයුතු කළොත් දියුණු වෙනවා. ඒක වුණේ කාටද? කුම්භ ഘോഷක සිටුතුමාට සහ ඒ බණපදය අහලා එතුමා සෝවාන් ඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. එයා අප්‍රමාද වෙච්ච නිසා එයාට සිටු තනතුර ලැබුණා. බිම්බිසාර රජතුමාගේ දූ ලැබුණා. බණ අහන්න ලැබුණා. බණ අහලා අපි කාටවත් නොලැබිච්ච සෝවාන් ඵලයත් අවබෝධ වුණා. තව ආත්ම 7යි ඉපදෙන්නේ. ආත්ම හතකින් රහත් වෙනවා. සමහර ඊට කලිනුත් රහත් වෙන වෙලාවල් තියෙනවා. ඒක ආත්ම දෙකකින් තුනකින් පවා රහත් වෙන්න පුළුවන්. එහෙනම් ඒ උතුම් වටිනා දේ ලැබුණේ අප්‍රමාද වෙච්ච නිසා, නුවණින් කටයුතු කරපු නිසා. දැන් හොඳ පාඩම සල්ලි තියෙනකොට තියෙන බව පෙන්වන්න ගියොත් කවුද වැඩි වෙන්නේ? හතුර වැඩි වෙනවා. ඒ නිසා නැති වගේ අර වගේ ඉරිච්ඡඳුන් ඇඳගෙන නේද? වැඩිය පෙන්වන්න නැතුව හිටියොත්
කිසි කරදරයක් අද කාලේ නම් පෙන්වන්න කිව්වොත් හාමුදුරුවරුත් වෙනවා පස්සේ මම නම් එන්නේ නැහැ නමුත් සමහර හාමුදුරුවරු සල්ලි තියෙන දැනගත්ත ගමන් එනවා පස්සේ අනේ බුදු මහත්වයෝ ආවාසය හදන උළු කැටයක් අතරන් දෙන්න කියලා එනවනේ ඒ නිසා හොඳම දේ තමයි උපාසකම් වල තියෙන ඒවා පෙන්වන්න එපා මොනා කරන්න ඕන තියෙන ඒවා හංගන්න නැති බැරි විදියටම කලින් හිටපු වගේ ඉන්න සිව්පයක් ඇදුනත් කියන්න එපා හංගන් ඉන්න ටික ටික කන්න එකපාර කාලා මැරෙන්නත් එපා එහෙම වෙනවා දැන් ඔය කියනවා සල්ලි පරිහරණය නොකරපු කෙනට සල්ලි ලැබුණම තේරෙන්නේ නැහැලු පරිහරණය කරන්න සතියෙන් මාසෙන් අවසන් කරගෙන මේ මිනිස්සයා නැවත දුප්පතෙක් බවට පත් වෙනවා ඉතින් ඒ අවසාන කතාවක් කියන ලස්සන කතාවක් තියෙනවා ධම්මජීව ලොකු සංසය කියන ඒ පැත්තේ මේ ත්‍රි කියලා තිබුණලු මේ වැල් වේවැ ඉතින් ඒවා කඩලා පදම් කරලා කූඩ වියන මිනිස්සෙක් හිටියා දැන් මෙයා එහෙම යනකොට සුද්දෙක් ඇවිල්ලා ඉතින් සුද්දා බැලුවලු මේ මිනිස්සයා තා දුක්ඛිතයි පොඩි ලෑලිගෙක ඉන්නේ අනේ උදව්වක් කරන්න ඕනේ කියලා ඊ කාලේ හැටි රුපියල් 1000ක් දුන්නලු 1000ක් දැකලවත් නැහැලු ඉතින් මොකද්ද කරේ මේක ඉනේ ගහගෙන දැන් ගෙදර ගියාලු ගිහිල්ලා මේක තියලා මේ ගෙදර තියලා දැන් මෙයාට උදේ වැඩට යන්න බැහැලු ඇයි බැරි මේක අරන් යන්න බෑ කඩේට ගිහලා මාරු කරන්න බෑ මිනිස් හොරු බෝ වෙනවා දැනගන්න මට සල්ලි තියේ කියලා ඉතින් මේක පුදුම හරුමයක් වුණා දැන් උදේ වැඩට යන්නත් බෑ හවස යන්න හිතෙන්නේ නැහැ රුපියල් 1000 බලබල ඉන්නවා ආයි බැලුවොල් මේක නම් හරියන්නේ නැහැ මේක තමයි අපලේ මේක තමයි කොඩි විනේ මට දැන් මේ කූඩයක් අත් වියා ගන්න විදියක් නැහැ වහාම ගියා සුද්ධ හොයාගෙන ඊට බුදු මහත්වෝ මේ රුපියල් 1000 ගන්න කිව්වා ඇයි මම මෙච්චර කාල සැනසෙල්ලෙන් හිටියා මට මේ 1000 ලැබිච්ච ගමන් වැඩක් පළක්වත් කරගන්න බැරි වුණා ඒකෙන් පෙන්නන්නේ Tamanට උචිත නැති දේවල් වැඩිපුර දේවල් ලැබුණම පාලනය කරගන්න බැරි අපිට ලැබෙන්නේ දුන්නේ 1000 කරන දේවල් ගන්න ඇඳුම්ම ඇයි අවුරුද්ද නෙන්නේ ඒ නිසා හොඳයි මේ වැල් කතාව පරණ කතාවක් මේ අද ඊයේ කන් නෙවෙයි හොඳයි එහෙනම් සාදුකාරයක් දෙන්න එහෙනම් දැන් මේ කතාවෙන් ආදර්ශගත හැකි එකක් තමයි පසාදයක් බන්දල දෙන හැටි දුවෙට්ට බෑනව බිමට ගන්න හැටි හරිද දැන් ලී ඇඳන්නන් තියෙන ඇඳේ පොලු ගලවන්න ඕන පොලු ගලවලා මෙට්ටේ උඩින් තියලා කොල්ලව නිදි කරන්න එතකොට බඩාස් කාලා අදගෙන වැට් වෙන අපේත් තියෙන එහෙම ඇඳවල් මැදින් ඉස් වටෙන් පොලු කොන්ද කඩන්නේ හරි ඒක දැන් ඉගෙන ගත්තනේ කවදා හරි දුවෙක්ක බඳන්න ඕන නම් හොඳ කොල්ලෙක් හම්බුනොත් ගෙනල්ලා නිදි කරන්න පොලු නැති ඇඳේ ඊට පස්සේ කතා කරනවා එන්න පැදුරට හරි ඒක ගන්න දැන් දෙක පළවෙනි දෙවෙනි එක තමයි සල්ලි තිබුණට තියෙන බව පෙන්නන්නේ කොච්චර තිබුණත් වැඩ කරන එක නවත්තන්න එපා ඒක තමයි තුන්වෙනි කතාව දැන් ওই ටික කරොත් ලංකාව දියුණු වෙද නැද්ද දියුණු එන්න එසේම වේවා කියලා අපි ඉතින් නවතිනවා මොකද නැත්තම් මට දෙවියන් දෙවියන්නේ මට පින් දෙන මේ කට්ටිය තව ටිකක් කළා කියොත් හරි එහෙමනම් මේ ULD රෝහිණී මාත්මිය කුවේට්ද කොහෙද ඉන්නේ කුවේට් වල වැඩ වාසය කරන්න ඒ කියන්නේ සැපෙන් ඉන්නව නෙවෙයි එහෙ සේවය කරලා තමයි මේ ධනෙ මහන්සියෙන් ඔයලා මේවල තියනවා පින්කමක් කරගන්නට ඉතින් අම්මත් දැන් එහා පැත්තේ නම් බලන් ඉන්නවා ඒ නිසා එයා ඉස්සෙල්ලම සතුටු වෙන්න මගේ මේ ධන පරිත්‍යාග නිසා තමයි අද මේ මෙච්චර විශාල ජනකායකට කෑම දීලා හෙට දවල්ට සංඝරත්නට දානි දීලා අද මේ බණක් අස්සවල පැය එකමාර බලෙන් බණක් කියලා ධර්ම දානෙත් දීලා මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ගෙදරට මේ ලොකු පින්කමක් දැන් කරගත්තා. ඊළඟ දෙවෙනි කොටස යනවා විශේෂයෙන් චාපා මුතු කුමාරන්න. මොකද ඒ උපාසිකාව අවුරුදු දැන් 16ක් 30 අපි අඳුරනවා. අපි වෙහෙරගල ආරණ්ඩ ගියාට පස්සේ මට මම දන්නේ කතාව අක්ක කිව්වා මේ අර කැලේ මැදින් පයින් එනවායි කියලා. අලිත් තිද්දෙත්ටි. අපිව බලන්න. ඒ කියන්නේ යාට ඒක රස වැටිලා බණ. ඉතින් මුල්ම පොයේ ඉඳගෙන යා සිල් ගන්න ආපු කෙනෙක් පස්සේ ඉතින් මෙහෙට වුණාට පස්සේ දැන් සිල් ගන්න එන්න වෙන්නේ නැහැ. දැන් වැඩ තියෙනවා. දැන් වැඩ තුනක් බලනවා මේ දවස්වල. කියත්ටි වැඩ තුනක් බලන බණ අහන තාමත්. ඉතින් ඒ නිසාම තමයි අපි වැඩි. හරිද? අපි නැත්තම් මෙච්චර දුර එන්නේ නැහැ. පට්ටිවිල කියලා ගමක් දන්නේත් නැහැ මන්න. අහලා තිබුණෙත් නැහැ. සිටියේමේ තියෙනවත් දන්නේත් නැහැ. දැන් දන්නවා තියෙන බව. ඒ දන්නේ යා නිසා. ඒ නිසා බොහොම වැදගත් පහට ඒ රටේ ජීවත් වුණා. ඒ දකුණු පළාතේ බණ භාවනා කළා. සිල්වත් හිටියා දැන් අන්තිමට මෙහෙට ඇවිල්ලා දැන් ආයේ අපිවත් මෙහෙට ගැන්දලා තියා දැන් පට්ටිවිලින් අම්මලටත් බණ කියන්න සැලැස්සුවානේ මම දැන් එක සැරයක් කර බුදු පිළිම ගාව බණ කිව්වා මේ කට්ටිය ආවේ මට මතක නෑ එන්න ඇතිනේ ඒතර අද දෙවනි වතාව මේ අයට බණ කියපු ඉතින් ඒකෙන් මම යෝජනා කරන ඒ උපාසිකාවට එන ඒ අග්‍රභාගය අත් වෙනවා සාදු කියලා අනුමෝදන් වෙන්න ඕන නිවන් දකින්න හේතු වෙන මොකද මේ කට්ටියට ධර්ම දාන ලබා දුන්නාද මේ පැය එකමාර
තර ලොකු දෙයක් මේවා අයව පැයකමාර බිම වාඩි කරලා හිටපු එක නේද හිටපු එක ලොකු දෙයක් නේ එහෙනම් ඒ අයටත් අපි සාදුකාරය දෙන්නට අවශ්‍යයි ඊළඟට අපි වඩම වගෙන ආවා ආනන්ද කියලා මහත්තයෙක් නොමිලේ ඉතින් ඒ මහත්තයරත් පින්දී යුතුයි එයා මෙතෙන්ට වඩම කරවගෙන ආවා ඊළඟට අනිත් පින්දීම කරන්න ඕනේ මේ ඉස්සරහ වාඩි වෙලා හිටපු මේ කට්ටියට එළි ඉන්නයිට භාගය 150යි ඇතුළේ ඉන්නයිට 100යි මොකද මට පේනකොටනේ මම උත්තේජනයක් ලබන්නේ සතුටු වෙන්නේ එතකොට අර ඔළුව වෙනුව නිසානේ නමේ වෙනකම් බණ කියන්න බැරි වෙනවන්නේ නැත්තම් ඒ නිසා මේ අය බණ අහගෙන හිටපු නිසා තමයි මට මේ පින්කම කරගන්න ලැබුණේ අර ආචිර සී නැති වෙච්ච ලව කට්ටියත් ගෙදර දිව්වනම් ආචිත් එක්ක අද මේ පින්කම කරන්න වෙන්නේ නැහැ ඒ නිසා අවබෝධයක් ඇති කරගෙන ආචිව පිටමං කරලා යවන මං දැක්කා දැන් තාජුට්ටෙන් ඇත්ත වශයෙන්ම මැරුණා නම් මේ වෙලාවේ මොකෝ වෙන්නේ අපිටත් කලන්තේ හැදෙනවා අපි බය වෙනවා නූල් බඳින්න වෙනවා හැබැයි ඒ අම්මට සදා වාසනා සදා සුත්ති භවන්තුතේ ඇයි බණ අහන ගමන් පණ ගියේ අනිත් මරණයක් ගැන කී කී ඉන්නකොට කකුල කැඩෙනවා කියනකොටම ඔක උනේත් එහෙනම් එයාට වාසනා වෙනවා අනිත් අයට නූල් බඳින්න සිද්ධ වෙනවා බණත් එතනින් අවසන් වෙනවා අනිවාර්යෙන් අඬා අඬා වැළපී උස්සාගෙන දුවයි ඊට පස්සේ මටත් දුවන්න පස්සේ බණ කියන් වටාපතත් අරගෙන එහෙම අවබෝධයකට අපි ඉන්නේ නේද මරුණට පස්සේ දුවල වැඩක් නැහැ නේ කොහොම මැරිලා නම් පැත්තකින් තියලා වැඩේ කරන්න පුළුවන් නමුත් මං හිතන්නේ එච්චර අවබෝධයක් තියෙ කියලා ඔහොම හරි බේරිච්ච ලොකු දෙයක් නේද දෙවියන්ගේ පීඨෙන් 100 100 ඇවිල්ලා ඒ අම්මා නැවිදගෙන ගියා මං දැක්ක දැන් බය වෙන්න එපා යා සුවපත් වුණා මොකද මං ආශිර්වාද කළා නේ ඒක ලැබෙන්න එපා මෙච්චර තදර කළානේ අර අරම ඇවිද ගන්න බැරුව හිටපු අම්මා ඇවිදගෙන ගියා දැන් සාදුකාරයක් දෙන්න ආචිට ආ දැන් එහෙනම් මේ අග්‍රභාගයේ මම ආයෙ දෙනවා මේ අහන් හිටපු කට්ටියට දැන් අපිත් එක්ක මේ පලාතේ ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා තියෙනවා ගම් පලාතේ ගෝණේනි උදිතීර පොඩි හාමුදුරුවෝ පැඩියා ඔය කට්ටිය මූණ ටික බලලා යන බණ අහලා එයාත් බණ ඇහුවා ඉතින් ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසීම